දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණියන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි නිසන්වනේ පවත්වන 352 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ. ඉතින් අද අපිට ලිඛිත වාර්තා ප්‍රශ්න යොමු වෙලා තිනවා. අපි ලැබිච්ච ලිඛිත වාර්තා වලින් අපේ සාකච්ඡා ආරම්භ කරමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දින ලිඛිත වාර්තා 22ක් ලැබිලා තිබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයන්ක භාවනාව වාඩි වී සතිමත්ව හුස්මට හිත යොමු කළමි. හුස්ම වාර 7-8ක් සතිමත්ව ගත කළමි. ආශ්වාසයේ කිටි බවත් උණුසුම් බවත් අත්දැක්කෙමි. ප්‍රශ්වාසයේ දිගු බවත් සිසිල් බවත් වැටහුණි. විටින් විට සිතුවිලි ආවත් ආනාපානයට සිත යොමු කර ගතිමි. උපදෙස් ලබා දෙන්න. සක්මන් භාවනාව අද දින සක්මන ලනුපැදුරේ කළෙමි. ටික වේලාවකින් සතිමත්ව සක්මන් කිරීමට හැකියාව ලැබිනි. ලනුපැදුරේ තද ගතිය රළු බවද දැනුනි. ලනු කෑලි යටිපතුලේ ස්පර්ශ වෙන ආකාරයේද අත්විඳෙමි. විසිවෙන ස්වභාවයක්ද විටක කවුරුන් හෝ ඇදගෙන යනවා වගේද දැනුනි. සක්මනේදී රූප පෙනුනත් ශබ්ද ඇසුනත් සතියෙන් ඒවා අත්විඳිය හැක. ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. ඔව්, විශේෂයෙන් කියන්නේ දැන් නැහැ. ඉතින් ඕක තව ටිකක් දිනු කරන්න. කියන්නේ තාම ඉතින් අපිට එක පාටම අරමුණේ හිත තියාගෙන අමාරුයි. මුලදී ඉතින් හිත වික්ෂිප්තයි, නිවරණ බහුලයි. ඒ නිසා කාලයක් යනවා. ඉතින් අපි නැවත නැවත හිත ඉක්මවන්න සිද්ධ වෙනවා. ආයිත් පිට ගිය වෙන තැනකට ගිය බව දැනගන්නවා. ඉතින් ආයිත් ගේනවා. ආයිත් ගිය බව දැනගන්නවා. ආයිත් ගේනවා. තිමුලදී ඔයගේ ක්‍රමයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. මොකද තාම හිතේ වික්ෂිප්ත බව වැඩි. ඒ නිසා දැනට යන විදිය හොඳයි. ඔහොම දිගට කරන්න. දෙවන වார்த்தාව පරයන්ක භාවනාව. මෙම භාවනාවේදී හුස්ම රැල්ල දිගට හා කෙටිව ඇතුළුවෙන් පිටවීම දැනේ. සමහර විටක හුස්ම රැල්ල නොදැනී යයි. තවත් සමහර විටක සිතද පිටව යයි. එපමණ. එච්චරයි. එච්චරයි. මදි ඉතින් ඔහොම නෙමෙයි වார்த்தාවක් ලියන්නේ. අපි වார்த்தාව ලියද්දී මං හිතන අද උදේ ගුත්ත ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ නැති. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ආරම්භක මට්ටමේ යෝගීන්ගෙන් කොටස් තුනක්. පළවෙනි කොටසේදී සක්මන් භාවනාව ගැන ඒකේ යම් සඳහනක් අවශ්‍යයි. කොහොමද සක්මන පටන් ගත්තේ? ඊළඟට සක්මන් කරද්දී විශේෂයෙන් දැනුනේ මොනවාද? ඉස්සරහින් තියාගත්ත අරමුණ, මූල කර්මස්ථානය මොකද්ද? ඒකට සිද්ධ වුණේ මොකද්ද? කියලා තමන්ගේ අත්දැකීම් ටික ඒකේ හෙළි කරන්න අවශ්‍යයි. ඊට පස්සේ පරයන්ක භාවනාවේදී අපි වාඩි වෙලා මොකද්ද කරේ? ඒ ඉස්සරහින් තියාගත්ත කමඨහන මොකද්ද? නැවත නැවත හිත අරමුණකට යෙදුව ඒ අරමුණ මොකද්ද? ඒකේ විස්තර ටිකක් අවශ්‍යයි. අපි ඒ ක්‍රියාවේ යෙදෙද්දී මොකද්ද සිද්ධ වුනේ? ඒතොර ඒ අනුව තමයි අපිට දැනෙන්නේ මෙයා වැඩේ කළා තියෙනවා, පැයක් තිස්සේ මේ විදිහට උත්සාහ කළා තියෙනවා කියලා යම්සේ හැඟීමක් එනවා. එහෙම විස්තරයක් ආවොත් නැත්නම් ඉතින් වචනයක් දෙකක් කියලා ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඒකේ විස්තර ටික අවශ්‍යයි, තොරතුරු ටික අවශ්‍යයි. ඊළඟට අනිත් කොටස තමයි මේ අදිනදා කටයුතු වලදී අපි කොහොමද සතිය පිහිටුවේ, කොහොමද අපි සිහියෙන් ඒ කටයුතු වල නිරත වුනේ. ඒවා පිළිබඳ ඔක්කොම වැඩ ලියන්න ඕනේ නැහැ. Tamanට හොඳටම සාර්ථක වෙච්ච එකක් ලියන්න. හිතන්න අපි දානේ ගන්නකොට ඒක හොඳට සාර්ථකව කරුණා නම් ඒ කියන්නේ පුංචි විස්තරයක් ලියන්න. මෙන්න මේ වගේ දෙයක් මම උත්සාහවන්ත වුණා. දානේ ගන්නකොට 100න් ඒ කටයුත්ත කරා. ඉවෙනදට නොදැනෙච්ච අපි දුමු සියුම් ලසයන්, සියුම් මොනමන හරි දෙයක් මට දැනුණා. ඒ Tamanට වෙච්ච දේ පොඩ්ඩක් ලියන්න. ඒතර තේරෙනවා මේ යමක් කිරලා තියෙනවා, උත්සාහන්ත වෙලා තියෙනවා. ඒතර නිකන් ඔහෙ කාලය ගත කරලා නැහැ කියන එක පේන්න තියෙනවා. ඒ නිසා ඒක අපි කරලා කියන්නත් ඕනේ. නිර්නාමිකව ලියන්න එක ප්‍රශ්නයක් නෑ. අපිට මෙතෙන්දී මේ නමක් අවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය වුණොත් මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න වෙයි. ඒ නිසා ඒ විදිහට කරා නම් එතකොට අපි දන්නවා මේ මම උත්සාහන්ත වෙලා තියෙනවා. ඒ උත්සාහය හරහා මෙන්න මේ වගේ තොරතුරු ටිකක් මතුවලා තියෙනවා කියලා මතක් මේ කියවෙන්න ඕනේ. ඒ නිසා ඒ තොරතුරු ටික අවශ්‍යයි. නිකන් උඩින් පල්ලෙන් ගහලා දාන්න එපා. තුන්වෙනි වார்த்தාව පරයන්ක භාවනාව. මා හැකි සෑම අවස්ථාවකම ආනාපාන සති භාවනාව වැඩුවෙමි. එම නිසා අපහසුවකින් තොරව සති නිමිත්තේ සිත තබා ගැනීමට හැකිය. ඉඳ හිට පමණක් සිත වෙනත් අරමුණකට ගියත් එම අරමුණ නිරීක්ෂණය කළෙමි. එය මදකින් නැති විය. පිටකොන්දේ වේදනාවක් ඇති වූ විට එය වේදනා මෙනෙහි කළෙමි. මදකින් නැති විය. ඇතුල් වන හුස්ම රැල්ල හා පිටවන හුස්ම රැල්ල දිගහා කොට වශයෙන්ද දැනෙන. වේගයෙන් ඇතුළු වීම පිටවීම දෙස බලා සිටියෙමි. නාස්පුඩු දෙක පුරවා හුස්ම රැල්ල පිටවන ආකාරයත් ඇතුල් වන ආකාරයත් දෙස බලා සිටියෙමි. සක්මන් භාවනාව. මෙහිදී දකුණු පාදයේ වම් පාදයේ තැබීම එසවීම හොඳින් නිරීක්ෂණය කළෙමි. සිත එහිම තබා ගැනීමට හැකිය. එපමණයි. හොඳයි. සම්තක් දුරට සාර්ථකයි. ඉතින් කරපු විස්තරෙත් තියෙනවා. ඒ කියන්නේ කරපු ආකාරය දැනිච්ච දේවල් ටිකකුත් සඳහන් වෙලා තියෙනවා. තව දිගට කරන්න. ඉතින් ඔකේ අර අපි ගැඹුරට යනකොට ඔය විස්තර තව සියුම් වේවි. තව තව වැඩි වැඩියෙන් විස්තර දැනේවි.
ඒ මට්ටමටම තාම ඇවිල්ලා නැහැ. නමුත් යම් තාක් දුරට සාර්ථක වෙලා තිනවා. දිගටම කරන්න. වාතාව හතර. I am a beginner yogi. This is my first attempt at sitting meditation. When experiencing the inhale, I felt the tightening of my shoulders. When experiencing the exhale, I felt the loosening of my shoulders. The inhale was cooler and I felt my rib cage moving up. The exhale was... Can you repeat that? I felt the loosening of my shoulders. The inhale was cooler and I felt my rib cage moving up. The exhale was warmer and I felt my rib cage move down. My inhale were similar in length to my exhale. There was about a second between each inhale and exhale and the next. I was able to retain my concentration for about 4 to 5 inhale exhales at the stretch before my focus wandered, and I would begin the process of feeling my breathing through the movement of my rib and the feelings in my shoulders within bracket 15 minutes. No walking. Walking practice is not there. So you need to add the walking practice as well. One thing I felt to mention here, you have mentioned certain say movements and sensations in the rib, but anyway, better at first focus onto the breathing, because if we immediately jump to observe various sensations in the body, so that would be not good because you don't have enough concentration to go through. So therefore, better spend with more time in breathing so that your concentration become more and more refined, mindfulness become more refined, so that later, naturally, you can start maybe various other sensations throughout the body. So I therefore like to sort of advise, spend some more time with the breathing and allow the breathing to calm down. So breathing also a very subtle process, and as you carefully look the breathing, it also becomes subtler and subtler, and you can recognize, actually you have fairly recognized that. I mean, you have mentioned certain second in between in breath and out breath, that's something good, but still some spend more time there. Later probably you can get into the other areas. So that's this. Otherwise, I mean, you are doing pretty well. Better mention about the walking practice as well next time. පස්වෙනි වතාව තෙරුවන් සරණයි අති පූජනීය ගරු ස්වාමින් වහන්ස. සතිමත් සක්මන උඩුමහලේ ලනුපැදුර මත සක්මන ආරම්භ කළෙමි. ලනුපැදුර මත එහා මෙහා කීපවරක් සක්මන් කරන විට සතිය ඉබේම පතුලට යොමු විය. ලනුපැදුරේ රළු ගොරෝසු හා සිසිල් බව පතුලේ මුලට මැදට අගට දැනෙන ආකාරය නිරීක්ෂණය විය. ඔසවන ගෙන යන තබන පාදවලට දැනෙන ස්පර්ශය දෙස හොඳින් සතිමත් විය. මුලින් දැනුණු රළු ගොරෝසු හා සිසිල් බව ටිකෙන් ටික ගෙවී යන ආකාරය හොඳින් නිරීක්ෂණය විය. වරින් වර එන සිතුවිලි නිසා සිත පිටත යන අරමුණ නිසා බාධාවක් නොවිය. පහසුවෙන් සිත සක්මන කරා යොමු විය. කයට දැනුණු උණුසුම් ගතියක් නිසා සතිය එයට යොමු වූ විට දිගටම ඒ දෙසම නිරීක්ෂණය කළෙමි. ක්‍රමයෙන් උණුසුම වැඩිවන ආකාරයත් මදින් මද එම උණුසුම අඩු වී සිසිල් බව දැනෙන ආකාරයත් සිසිල් බවද ක්‍රමයෙන් අඩුවන ආකාරයත් වරහන් ඇතුළ ගෙවී යන ආකාරය හොඳින් නිරීක්ෂණය වුණා. කය එසේ නිවී යන විට පාදයේ දැනුණ වේදනාවක් වෙත සතිය යොමු වුණා. එයද වැඩිවන ආකාරයද ටිකෙන් ටික ගෙවී යන ආකාරයද නිරීක්ෂණය විය. සතිය ඉබේම සිතට යොමුය. සිත හිස් බවක් සංසුන් බවකි. සිතුවිලි නැති හිස් බවකි. මෙසේ පැයක් පමණ වේලාවක් සතිමත් වූවෙමි. සතිමත් පරයන්කේ කය හොඳින් ආසනය මත පට්ටල කර ගතිමි. නොබෝ වේලාවකින්ම සිත නාසිකාග්‍රය වෙත යොමු විය. ආශ්වාසයේ දිගු සිසිල් බවද ප්‍රශ්වාසයේ උණුසුම් කෙටි බව දැනුනි. හොඳින් සතිය ඒ දෙසම පවත්වා ගැනීමට හැකි විය. ආනාපානය ගෙවී නොදෙනී යන ආකාරය හොඳින් නිරීක්ෂණය විය. කයේ උණුසුම් බවක් දැනුනි. උණුසුම් බව මදින් මද වැඩි වී ඒ හා සමානවම සිසිල් බවද දැනුනි. ගරු ස්වාමින් වහන්ස, උණුසුම හා සිසිල කලවම් වූ සේය. දෙක වෙන්කර හඳුනාගත නොහැකි මෙන්ය. තැනක
උණුසුමත් තැනක සිසිලසක් දැනුනි. මගේ කියා නොව පිටතින් සිට බලා සිටින ආකාරයකි. අපූරු බවක් දැනුනි. මේ අත්දැකීම මීට පෙර විඳ නැත. විනාඩි 45ක් පමණ සතිමත් වූයෙමි. හොඳයි, ගොඩක් හොඳයි. එතනම් දැන් අපි මුලදී උත්සාහන්ත වෙනවා, ඒ කියන්නේ තොරතුරු බලන්න. ඒ තොරතුරු බලාගෙන බලාගෙන යනකොට ඉතින් ඇත්තටම තොරතුරු වල වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුලදී ඒ තරම් තේරුන්නේ නැහැ. හැබැයි හොඳට සතිය තියුණු වෙනකොට, සම්පජඤ්ඤය වැඩි වෙනකොට තව තව තොරතුරු තේරෙන්න ගන්නවා. හිතන්න අපි සාමාන්‍යයෙන් කියන්නේ 13 ලක්ෂණ කියලා. ඒ තද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සහැල්ලු ගති, ඔන්න ඔය ලක්ෂණ 6 අපි කියනවා ඔන්න පටවි ලක්ෂණ. ඊළඟට උණුසුම, සිසිල, තේජෝ ලක්ෂණ. ඊළඟට සෙල වෙන ගති, කම්පණය වෙන ගති, පිම්බෙන ගති, හැකිරෙන ගති. ඔය වගේ ලක්ෂණ ටිකක් හම්බ වෙනවා නම් ඒක වායෝ ලක්ෂණ. ඊළඟට ගලන ගතියක්, පිඳු කරන ගතියක් හම්බ වෙනවා නම් අපි ඒකට කියනවා ආපෝ ලක්ෂණ කියලා. ඉතින් ඔන්න ඔය ලක්ෂණ ටිකක් අපිට මුණ ගැහෙවි. කියනවා අපි මේ සත්ත්වයේක, පුජ්‍යලයේක, මමයේ කියාගෙන ඉන්න මේ ඕනම ස්වභාවයක් අපි කියමු අපේ කය, මේ මම, මේ ශරීරය. ඉතින් මේක අපි ටික ටික හොඳට අධ්‍යයනය කරන්න කරන්න නුවණින් බලන්න බලන්න. එතකොට බුදුහාමුදුරුව පෙන්වන්නේ මෙන්න මේ ධාතු පැත්තක්. ඒ ධාතුන්ගේ නැහැ මේ සත්පුඤ්ඤල භාවයක්. මේවා හුදු ක්‍රියා ස්වභාවයන්. ඉතින් එතකොට මේ ක්‍රියා ස්වභාවයන් Tamanට පොඩ පොඩ නිරාවරණය වීමක්, තව තව ඒකත් එක්ක අපි නිකන් සම්බන්ධ වීමක් සිද්ධ වෙවි. ඉතින් එතකොට ලස්සනට වැඩේ යනවා. මේ කිසි බාධාවක් නැහැ. හැබැයි ඕකේ ලස්සන දෙයක් වෙනවා. ඒ යම් අවස්ථාවක මේක නිකන් මිශ්‍ර වෙන්න ගන්නවා. ඉතින් ඒක අර කාලයක් යාවි. මේ දෙයම නැවත නැවත බලබලා බලබලා ඉන්නකොට මේක සක්මනේ වෙන්නත් පුළුවන්, පරයන්ක වෙන්නත් පුළුවන්. දැන් මෙයාට මේක වෙලා තිනවා. දැන් උණුසුමයි සිසිලයි වෙන් කරගන්න බෑ. මේක නිකන් මිශ්‍ර වෙලා. හැබැයි කලින් හොඳට වෙන් වෙන්ව දැක්කා. හැබැයි පස්සේ අවස්ථාවකදී මේක වෙන් කරගන්න අමාරුයි. මොනවාදෝ ඇවිල්ලා යනවා. මොනවාදෝ දැනෙනවා. හැබැයි නම් කරන්න බෑ. ලේබල් කරන්න බෑ. ඔන්නගේ මට්ටමට ඒවි. ඉතින් නිසා ඒක ඔහොම වෙන්න දෙන්න. මේක තමන්ගේ මොකක්වත් يعني මම උපකල්පනය කරනවා දිගටම වඩපු කෙනෙක් කියලා, දිගටම භවනාව මේ දියුණු කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඉතින් අපිට ආපස්සට යන්නත් පුළුවන්. හිතන්න අපිට හොඳට පිණිපිනි තිබුණා. හැබැයි අපිට දවස් ගාණක් භවනා කරගන්න බැරි වුණා. එතකොටත් ඉතින් අපේ අර සතිය දුර්වල වීම හරහා, සමාධිය දුර්වල වීම හරහා ආයිත් අපි මුලට වැටෙන්න පුළුවන්. මම හිතනවා මෙයාට හැබැයි ඒක නෙමෙයි වෙලා තියෙන්නේ කියලා. දිග දිගට වැඩුවොත් අර කියන තත්ත්වෙට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා, ඔක්කොම නිකන් එක ගොජයක් වෙලා, අපි කියන්නේ ෆ්ලක්ස් එකක් කියලා නිකන් ඔක්කොම දැන් සම්මිශ්‍රණයක් තියෙන්නේ. අහවල් එක කියලා වෙන් කළා අඳුර ගන්න බෑ. උතෙන්ට එන්න පුළුවන්. ඒ නිසා ඕක ඒ කියන්නේ එක දිගට වඩන කෙනාට ඕක වුණා නම් ඒක බාධාවක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපි ඉදිරියට යන බවට සලකුණක්. ඒ නිසා දිගට කරන්න ලොකු ප්‍රශ්නයක් නෑ. අපි මේ කතා කරගෙන යනකොට කාට හරි තමන්ගේ වார்த்தාව කියවෙද්දී දීපු උත්තරේ ප්‍රමාණවත් නැත්නම් තව දැනගන්න අවශ්‍ය නම් සැකයක් තියනවා නම් අත උස්සලා ඉස්සරහට එන්න පුළුවන්. කිසි බාධාවක් නැහැ ඒකට. අපි එහෙම මොකක්වත් නැත්නම් ඉදිරියට යනවා. නැන්නේ නේද? මොකද තියනද කියන්නේ? හරි. හොඳයි. පෙරවන් සන්නයි. දෙකට මේ කරා නේද? මේකුත් බාධාවක් උනේ නැහැ නේද? නෑ, මේ බාධාවක් උනේ නැහැ. අවුරුදු දෙකමාරක ඉදිරිය ඉඳන් දිගටම කරගෙන යන ස්වාමීන් වහන්සේ. හරි. ඔය අවස්ථාව මම හරියට අත්විඳා ස්වාමීන් වහන්සේ. අර සිසිලත උණුසුමයි දෙකම එකවර මේ හොඳට වෙන් වෙලා පෙනිලා පස්සේ තමයි මට ගොජයක් වගේ වෙන් කරගන්න බැරි වුණා. ඒක වැරදක් නැහැ. ඒ කියන්නේ එතන ඒ කියන්නේ එක්තරා අපි ඔකට කියන නිබ්බිදා පැත්තක් දැන් පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අර ඒ ක්‍රියාවලිය දැන් අපිට වෙන් කළ අඳුර ගන්න බෑ. ඊටාම යහුසුලුව මෙතන වෙනස්කම් සිද්ධ වෙනකොට අපිට නිමිති ගන්න බැරි වෙනවා. නිමිති කියලා කියන්නේ අපි දෙයක් අඳුරගන්නේ යම් යම් සලකුණු අනුසාරයෙන්, සංඥා අනුසාරයෙන්, නිමිති අනුසාරයෙන්. නමුත් ඒ ක්‍රියාවලිය ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනකොට අපිට එතන නිමිති ගන්න බෑ. නිමිති ගන්න බැරුණාම ඔක්කොම නිකන් එකට කැළතිලා එකට මිශ්‍ර වෙලා වගේ දෙකින් තමයි පේන්නේ අපිට. ඒ කිසි වැරදක් නැහැ. ඊට පස්සේ අපි ඊට පස්සේ හිත දැන් මේක අප්‍රිය කරනවා. නැත්තම් මේකට අර ඉස්සර වගේ මේකට ඇල්මක් නැහැ දැන් හිතට. ඉතින් නිකන් ඒත් හැබැයි බලන්න ඕනේ. සමනස දිගට මේ එකම බලන්න. එකම කරගෙන ඉන්න පොඩ්ඩක්. ඒ කියන්නේ හිතට ඒක පෙන්න ඉන්න. නමුත් හිත ටික ටික ඕක අප්‍රිය කරાવી. හිත ඒකෙන් ඉවත් වෙවි. ඒක අපි බලෙන් ඉවත් කරන්න හොඳ නැහැ. අපිට තියෙන්නේ ඒකම ලාවට නිකන් අර බල කළා හිර කළා පෙන්නනවත් නෙමෙයි. මේ ක්‍රියාවලිය දිහා බොහොම සාවධානව බලාගෙන ඉන්න. බලාගෙන ඉඳද්දි හිත පොඩ්ඩ මේකෙන් ඈත් වෙවි. දැන් අපි හිතන්න ඉස්සෙල්ලා බලද්දී මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම ටිකක් සමීපව බැලුවේ. මේ එහෙම සමීපව බලන්න මම නිකන් මේ ක්‍රියාවලියෙන් පොඩ්ඩ ඈතට යනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. දැන් මේක හැබැයි තාම නිකන් ක්‍රියාවත් වෙනවා. ගොජයක් වගේ දැන් ක්‍රියාවත් වෙනවා. හැබැයි හිත දැන් මේක එපා වෙලා හිත පොඩ්ඩ නිය ඉවත් වෙලා අන්තිමට මේක අතරළම දායි. ඉතින් ඒක වේවි. ඒක අපි ඒක බල කරනවට වඩා ඒ ක්‍රියාවලියට වෙන්න දෙන්න. යන විදිය හොඳයි. තිරුවන් සරණයි. හොඳයි. තිරුවන් සරණයි.
වාර්තාව 6 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මූලික කර්මස්ථානයේ උදරයේ පිම්බීම හැකිලීම යන සිද්දීෙහි සිත පිහිටුවා ගතිමි. පිම්බීම හැකිලීම සංසිඳී ගිය විට නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වැදීම ප්‍රකට විය. එයද සංසිඳී ගිය විට සියුම් නිදිමත බවක් ඇතිවේ. රන්වන් ඉරකින් ඇඳී උඩුකයක් දිස්සේ සුළු වේලාවකට පසු ශරීරයේ ඉදිරියට හෝ පිටුපසට ගැස්සී යයි. වරහන් ඇතුලේ බංකුවෙන් ශරීරයේ ස්පර්ශය මිදෙනවත් සමගම මෙම ගැස්සී යාම සිදුවේ. පුටුවක වාඩුවේ පරයන්ක භාවනාව කළෙමි. එවිට හිස ඉදිරියට නැමී සැපසේ නිින්ද ගියාමෙන් පවතී. එහෙත් සිතාමතාම හිස කෙලින් කළ විට රන්වන් ආලෝකයක් මුහුණ පුරා විහිදෙන ලෙස දිස්වේ. ආලෝකයේ අරමුණු කළ විට එය ක්‍රමයෙන් ෂය වී යයි. සක්මන් භාවනාව මූල කර්මකින් මෙතන ඒ කියන්නේ ඔය ආලෝක தත්ත්වය එන්න පුළුවන්. ඒ කියන්නේ මුගක් වෙලාවට ආනාපාන සතිය වඩද්දී එනවා. ඒක එක එක්කෙනාට එක එක ස්වරූප වලින් එන්න පුළුවන්. දැන් කෙනෙකුට නිකන් ආලෝකයක් අපි හිතමු නිකන් සුදු පාට ආලෝකයක්. හැදම කෙනෙකුට නිකන් බොහොම ප්‍රභාෂර ආලෝකයක් එන්න පුළුවන්. හැදම කෙනෙකුට නිකන් අඳුරු පැත්තක් එන්න පුළුවන්. වලාකුළක් පෑවු වගේ වෙන්න පුළුවන්. හඳ පෑවු වගේ වෙන්න පුළුවන්. ඉතින් අපි කියනවා සමාධි නිමිත්තක් කියලා. ඒ නිසා දැනට හැබැයි ඕක දිහා බලන්න යන්න අවශ්‍ය නැහැ. ආනාපානෙත් එක්කම ඉන්න. කයත් එක්කම ඉන්න. මොකද මෙතන අපි දිගට ගියොත් මේකෙන් යන්න පුළුවන් ටික ඉතින් ගැඹුරු සමත සමාධියකට යන්න පුළුවන්. නමුත් ඊට වඩා අපි කැමති මේ තව ටිකක් මේ අරමුණ විමසන පැත්තත් එකතු කරන්න. දැන් මොකද මේ කියන විස්තර වලට අනුව හිතේ සමාධියක් ගොඩනගෙනවා. ඒක හොඳයි නරක නැහැ. හැබැයි ඒකටම තව ටිකක් එකතු කරන්න නුවණ පැත්තත්. අර කලින් කට්ටියක් ලියලා තුනේ මේ ආශ්වාසයේ මුල බැලුවා, මැද බැලුවා, අග බැලුවා, මේක උණුසුම් ස්වභාවය දැක්කා, සිසිල් ස්වභාවය දැක්කා, මේ අතර පොඩි හිස්තැනක් දැක්කා. එතන මේ සම්පූර්ණ ක්‍රියාවලියම ඉතාම සියුම්ව අධ්‍යයනය කරලා බලනවා. එතකොට අපි තුල නිකන් යෝනිසෝ මනසිකාරයකටත් අපි මුල් තැන දෙනවා. නිකන් අර සමාධියේ පැත්ත විතරක් නෙමෙයි. එතකොට නිකන් අර යුගනද්ද ක්‍රමයක් අපි යන්නේ. හොඳට සමාධියක් තියෙනවා, සමාධියත් අපි අරන් යනවා. හැබැයි ඒක විතරක් නෙමෙයි, නුවණ පැත්තත් අවදි කරන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා තව ටිකක් ඒ හුස්ම රැල්ලේම සියුම් ක්‍රියාකාරීත්වය බලන්න උත්සාහන්ත වෙන්න. සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ යටිපතුල ලනුපැදරේ ගැටෙන සිද්ධියට හිත පිහිටුවා ගැනීම. සක්මන් භාවනාව නතර කළ පසු දෙකකුල් යට සිට ඉහළට වයිබ්‍රේෂන් එකක් ඇතිවේ. ඉතාමත්ම සියුම්ය. එච්චරයි. හැබැයි ඒක තව ටිකක් විස්තර බලන්න. මොකද දැන් සක්මනේ අර කියන විදිහට විස්තර බලන්න මදි. සක්මනේදී ආලෝකය නැහැ හුඟක් කාලවලට. නමුත් සක්මනේදී අපිට පුළුවන් සම්පජඤ්ඤයේ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න. නුවණ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න. දැන් මේ කියන කෙනාට අර පරයන්කේ ආභ ආස්වාදයත් එක්ක සක්මනේ ඒ තරම් උනන්දුවෙන් කළා නැහැ. මට පේන විදිහට. සක්මනේ අන්න අවශ්‍ය දැන් සෑහෙන තොරතුරු ටිකක්. දැන් මෙනෙහි කිරීමක් කර කර නම් කරන්නේ සක්මනේ ඒක දැන් උවමනා වෙන එකක් නැහැ. මොකද පරයන්කේ කියන තොරතුරුත් එක්ක හිතේ සමාධිමත් ගතියක් දිනුනලා තිනවා. ඒ නිසා බලන්න නිකම් මෙනෙහි කිරීමක් තොරව හිතන ඔසවනවා තබනවා කී කියනං තමන් කළේ ඒක නැතුව කරන්න බලන්න දැන්. පුළුවන් වෙයි බොහෝ විට. උත්සාහ කරලා බලන්න මෙනෙහි කිරීමක් ඕනේ නැහැ. හොඳ නිශ්ශබ්ද මනසකින් ඒ පාදයේ ස්පර්ශයත් එක්ක වාසය කරනවා. වෙන්නේ මොකද්ද කියලා විමසලා බලනවා. එතකොට තව ටිකක් ගැඹුරට යන්න පුළුවන්. තව තව තොරතුරු හොයන්න උත්සාහන්ත වෙන්න සක්මන තව ටිකක් උනන්දුවෙන් කරන්න. වාර්තාව 7 ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනා විනාඩි 50යි. ආනාපාන සති භාවනාව ආරම්භයේදී කය සැහැල්ලු වී හුස්ම රැල්ල ඉහළ පහළ යන හැටි දෙනුනි. ටික වේලාවකින් හුස්ම රැල්ලේ ගොරෝසු බව, උණුසුම් බවත්, නාසයේ උඩ කෙළවර ස්පර්ශ වෙන බවත් දැනුනි. එම හුස්ම රැල්ල කෙළවර සුළු වේලාවකින් පසු ප්‍රශ්වාසයේ ආරම්භන බව දැනුනි. ප්‍රශ්වාසයේ කෙළවර ඊට වඩා වැඩි විවේකයකින් පසු ආශ්වාසයේ ආරම්භුනි. මේ චක්‍රයක් මෙන් නොනවතී નિરાයාසයෙන් සිදුවේ. මෙසේ අවධානයෙන් සිටින විට සිතුවිලි පැමිණීමත් ඉවත් වීමත් පැහැදිලිව දැනුණා. නැවතත් හුස්ම රැල්ලේ උණුසුම දැනෙන විට සිතුවිලි වලින් බැහැර වූ බව දැනුණා. හුස්ම රැල්ල සියුම් වන විට බෙල්ලෙන් උඩ කොටස ඉදිරියට හා පසුපසට එකම රිද්මයකට අනුව වැනෙන්නාක් මෙන් දැනුනි. වරහන් ඇතුලේ බෝනික්කෙකුගේ හිස මෙන් නින්ද නැමැති බව වැටහුණි. මෙම වැඩසටහනට පැමිණෙන දින උදෑසන ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන මොහොතේදී ඉහත පරිදි හිස ඉදිරියට හා පසුපසට වැනෙන බව සිදුවිය. එවිට ධර්ම දේශනාවෙන් බැහැර වී ඇති බව දැනුනි. නැවත ඉරියව්ව මාරු කර දේශනයට සිත යොමු කළමි. අද උදෑසන පරයන්කේදී ඇස් හා නාසය විශාල වන බවත්, රිද්මයකට අනුව චලනය වන බවත් දැනුනි.
සක්මන් භාවනාව විනාඩි 40යි. පාදයේ ස්පර්ශය කෙරේ සිත යොමු කළමි. දන හිසෙන් පහළට සිත යොමු කළ විට සක්මන ක්‍රියා කරවන්නේ නොමැතිව සිදුවන බව දැනුනි. පාදයේ ඔසවන විට සහැල්ලු බවත්, තබන විට තද බවක් දැනුනි. අවසන් වන විට නිදිමත ගතිය හා වෙනෙන බවක් දැනුනි. ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. මට දැනගන්න පුළුවන් කාගෙද කියලා? තේරුවන් සන්නයි. මොකක් කල් භාවනා කරනවද? ස්වාමින්වංශ හරියටම පටන් ගන්නේ ජනවාරි මාසෙ ඉඳලා තමයි පටන් ගන්නේ. මේ අවුරුද්දේ. ඔව් සර්. හරි. එතකොට ආනාපාන සතිය දිගටම වැඩුවේ? දෙකම කෙදරිදි වඩනවා. ආනාපාන සතිය පැයක් විතරයි. හරි. සක්මන් භාවනාව විනාඩි 45ක්. 45ක්ද? එතකොට ආනාපාන සතියෙන් දැන් කැරකෙනවද? නිකන් එහෙම දේවල්ද මොනවත් තියෙන්නේ ආනාපාන සතිය නිකන් ගැඹුරට යනකොට මොකද වෙන්නේ? ගැඹුරට යනකොට ස්වාමින් මාස දැන් ඔය ලියුපේකේ නම් නිකන් හිස මෙහෙම මෙහෙ මේ වගේ සුළු වශයෙන් වෙන්නේ. හා. ඔව් ඒක මට ඒක ගොඩක් සනීප කරේ ඒක දැනෙනවා. සනීප? සනීප විදිහට ඒක දැනෙන්නේ. හරි. හොඳයි. හොඳයි. හ්ම්. එහෙම නැතුව වැටෙන්න යනවා නේ ඇඹරෙනවා එහෙම තද බල ගොරෝසු විදිහෙම කුත් දෙයක් නැහැ නේ. එහෙම නැහැ. එහෙම නැහැ. හරි. එහෙනම් දෙයක් නැහැ. එහෙනම් ඔහොම දිගටම කරන්න. යන විදිහට එච්චරම ගැටලුවක් නෑ ඔය කියන අන්දමට. ඒ කියන්නේ පරයන්කේදී අන්තිමට හුස්ම රැල් දැන් ඉවර වෙනකොට හුස්මට මොකදලා තියෙන්නේ? ඉවරනකොට හුස්ම මේ අම්මට දැනෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. දැනෙන්නේම නෑ. හරි. කයේ නිකන් සුළු දැනීමක් විතරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. හරි. එතකොට දැන් කාලයක් තිස්සේම ওই මට්ටමත් දකින්නවද නැත්නම් අද ඊයේ දෝක පටන් ගත්තා? ඔයක පටන් ගන්නේ දැන් සති දෙකක් විතර. දෙකක් විතර. හරි. මම මෙහෙම දෙයක් අහුවොත් දැන් අපේ කයේ දැන් සැප වේදනාවක් දැනෙනවානේ. දුක් වේදනාව විතරක් නෙමෙයි නේද? එතකොට දැන් අත් දකින්න සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද අවසන් හරියට යනකොට? සැප වේදනාව. සැප වේදනාව. එතකොට මේකත් වේදනාවක් කියලා බලන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. අන්න එතනට ගියා නම් හරි. එතකොට ඇත්තම දැන් අපි ආනාපාන සතියේ යනකොට මේ දැන් මුලදී අපේ රිදුම් කැක්කුන් තියෙනවා. මොකද ඒ කියන්නේ තාම හිත එකඟ වෙලා නැහැ. සමාධිමත් වෙලා නැහැ. අපි පුළුවන් තරම් ආනාපානෙටම බැස්සම ඔනේ ඒකත් එක්කම නිකන් බොහොම සියුම්ම ගිහිලා ඔන්න හුස්ම රටා තියන සංසිඳීමක් වගේ වෙනවා. ඊට පස්සේ ඔන්න හරීම කායික සුවයක්, මානසික සුවයක්, ප්‍රීතියක් නේද? ඒ වගේ අර සුව ස්වභාවයක්, සැප ස්වභාවයක් දැනෙනවා. හැබැයි මේකත් වේදනාවක් කියන තැන තියලා බලන්න දැන්. එතකොට නිකන් මේවා එතකොට වෙනස් වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. මේක මම පාලනය කරන්නත් බැහැ මට ඇත්තටම. මේවත් ඉතින් අර මේ ක්‍රියාවලියේ මේක කොටසක්. ඒක ආපු දෙන් මම හැබැයි මේ එන ක්‍රියාවලිය දිහා හැබැයි බලන්නේ මධ්‍යස්තව. ඒකට ලොකු ඇල්මක් ඇත්තෙත් නැහැ. ඒක එපා කියන්නෙත් නැහැ. බලෙන් නවත්තන්න හදන්නෙත් නැහැ. මේක හුදෙක් සැප වේදනාවක් නේද? මේක හුදෙක් අපි හිතමු හිතේ ප්‍රීතියක් ආවා කියලා, සතුටක් ආවා කියලා. හුදෙක් සතුටක් මේක. කින තැන තියලා බලන්න. එතකොට නිකන් අර අපේ කය දිහා අපි බලන්නේ නිකන් අනුන්ගේ කයත් දිහා බලනවා වගේ. දැන් ඔක අපි ආශ්වාසයට කරනවානේ නේ. දැන් ආශ්වාසයට වෙන්න ඉඩ දීලා අපි පැත්තකින් ඉඳන් බලන්නේ. ඒ වගේමයි දැන් මේ කායිකව දැනෙන සුවයට වෙන්න ඉඩ දීලා අපි පැත්තකින් ඉඳන් බලනවා. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී කියලා එහෙම බුදුහාඳුර කියලා දෙන්න තියෙනවා. ඔය විදිහට දැන් මේ කායික වශයෙන්, මානසික වශයෙන් දැනෙන සුව වේදනා, නිරාමිස වේදනා පැත්තත් අපි එහෙනම් පැත්තකින් ඉඳන් බලන්නයි තියෙන්නේ. ඒ පැත්ත දැන් කරගෙන යන්න. ඕකට වෙන්න දෙන්න. හැබැයි ඒකට ලොකු ඇල්මක් නැහැ. ආවා කියලා ප්‍රශ්නයකුත් නැහැ. ඒ දිහාත් බොහොම මධ්‍යස්තව වෙන දේ දිහා බලලා ඉගෙන ගන්නාසුලෝ බලනවා. මේකත් වේදනාවක් කියන හැඟීමෙන් බලන්න. හොඳයි. හොඳයි. අටවන වார்த்தාව පරයන්ක භාවනාව. පහසු ඉරියව්වේ වාඩි වෙලා ශරීරයේ දෙස ඉහළ සිට පහළ බලාගෙන යන විට සමයන් සවනාස පරයන්ක භාවනාව. පහසු ඉරියව්වේ වාඩි වෙලා ශරීරයේ දෙස ඉහළ සිට පහළ බලාගෙන යන විට හුස්ම ඉහළ පහළ වැටෙන ආකාරය දැනුනි. ඒ දෙස බලාගෙන සිටින විට පැහැදිලි ගතියක් දැනුනි. හුස්ම වාර 4ක් 5ක් පමණ බලාගෙන සිටින විට සිතුවිලි එන ආකාරය දැනුනි. එවිට පැහැදිලි ගතිය නැති වී ගිය අතර නැවත හුස්ම රැල්ල දෙස බලා සිටීමට හැකි විය. එක දීර්ඝ හුස්මකට අවධානය යදුනි. සක්මන් භාවනාව. පාදයේ එසවීම, ඉදිරියට යෑම, බිම තැබීම නිරීක්ෂණය කිරීමට හැකි විය. ඉඳ හිට සිතුවිලි පැමිණියත් නැවත පාදයට අවධානය ගැනීමට පහසු විය. පාද එකිනෙක මාරු වෙනවා. පාද එකිනෙක වාරු නැති වෙන බවක් දැනුනි. දැනුණ අවස්ථා තිබුණි. වරහන් ඇතුලේ අසනීප තත්ත්වයක් නිසා. සතියෙන් ක්‍රියා කිරීම කරන වැඩ කටයුතු සිහියෙන් කිරීමට හැකි විය. සමහර අවස්ථා එසේ කිරීමට නොහැකි විය. එච්චරයි. කමක් නැහැ. යන විදිය හොඳයි. ඉතින් පොඩ්ඩක් අර මේ කායික රෝගී තත්ත්වෙකුත් කියන ඉතින් කමක් නැහැ. හැබැයි ඒක තියාගෙන උත්සාහන්ත වෙන එක ලොකු දෙයක්. බලන්න ඉතින් වැටෙන්නේ නැතුව සක්මන් කරන්න. හොඳයි. 9 වෙනි වார்த்தාව පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනා කිරීමේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා කියා
මානසිකාරයේ එක දිගට පවත්වා ගත හැක. බොහෝ දුරට සිත විසිරීම අඩිය. සිත ෂණිකව වෙන අරමුණු කෙරෙහි විසිරුණද නැවත එසැනින්ම නිවැරදි මානසිකාරයට ගත හැකිය. නමුත් පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය දෙස සිහියෙන් බැලිය හැකි වන්නේ හුස්ම රැලි දෙකක් තුනක් පමණි. ඉන්පසු සිත නොයෙක් අරමුණු කරා නොදැනීම යාම සිදුවේ. සිත විසිරුන බව හැඟුණු විගස නැවත මානසිකාරය නිවැරදි වුවද නැවත නැවතත් ඒ දේම සිදුවේ. එපමණයි. ඔව්. අපිට ඕන ඉතින් එක පාඩම ආනාපාන සතියට යන්න නැතුව දැන් ඇතම් කෙනෙකුට මුල් අවස්ථාවේදී ආනාපානය කරන්න ගියාට එච්චර සාර්ථක නැහැ. මොකද අපේ හිතේ වික්ෂිප්ත බව වැඩිනේ. කාමච්ඡන්දයක් තියෙනවා, කේන්ති යනවා, නින්ද යනවා, ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් සා එක පාඩම මෙතෙන්ට දාන්න නැතුව ඕනනම් පුළුවන් නිකන් කය තුල හිත රඳවන විදිහට පොඩි අභ්‍යාසයක් කරන්න පුළුවන්. නිකන් කොහොමද ඇස් දෙක පියලා තියෙන්නේ, කොහොමද තොල් ස්පර්ශලා තියෙන්නේ, ඊළඟට දත් ඇඳි එකට තද වෙලාද නැත්නම් ඒවා සැහැල්ලුවෙන් තියෙනවද, නලන රැලි ගැන්විලා තියෙනවද, මේ මූණ පිළිබඳ යම්කිසි හොඩුවාවක් ගන්නවා. ඉතින් එතන අපි පොඩි වෙලාවක් රැඳිලා බලන මොනවාද මේ මුහුණේ දැනෙන්නේ. නැත්නම් ඉතින් කමන්නේ මෙහෙම යන්කො අපි. ඊට පස්සේ ඕනනම් බෙල්ලට වගේ අවධානය යොමු කරනවා. බෙල්ල කොහොමද පිහිල්ලා තියෙන්නේ, උරයිස් කොහොමද පිහිල්ලා තියෙන්නේ, අත් දෙක කොහොමද පිහිල්ලා තියෙන්නේ, අත්වල මාංශ පේශවල තද ගතියක් එහෙම දැනෙනවද, ඊට පස්සේ අපි තුමු හෘද වස්තුවේ ස්පන්දන එහෙම දැනෙනවද, නැත්නම් ඇඳුම් කයේ ස්පර්ශනව දැනෙනවද, උදරයේ චලනයක් දැනෙනවද, මේ අපි පොඩි බොඩි ස්කෑන්යක් මේ කරන්නේ. උඩේ තයි යටට හොඳට මේ කය පිළිබඳ සංවේදනා ටිකක් බලමින් යනවා. අර කයට හිත පොඩ්ඩක් ගොනු කිරීමක් කරන්න. එක පාටම අපි හුස්මේ තිබ්බොත් මේක අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අර උඩ ඉඳන් යටට ඔහොම බොඩි ස්කෑන්යක් කරගෙන යන්න. ආයි යට ඉඳන් උඩටත් එන්න. ආයි ඔහොම වාර කීපයක් කරගෙන ඉන්න එකේ කිසි වරදක් නැහැ. ඒ දැනෙන දැනීම එක වාසය කරන්න. ඉඳලා ටිකක් වෙලා යනකොට තමන්ට තේරෙනවා නම් දැන් නම් හිතේ වික්ෂිප්ත බව අඩුයි. හිත හොඳට මේ කය තුළටම සමීප වුණා. කයේ තුළම දැන් හිත පවතිනවා. එහෙමනම් දැන් බලන්න ආනාපානට දාගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ පස්සේ වුණත් ඇත්තටම ආනාපාන සතිය හොඳට තියුණු වෙලා තියෙන අවස්ථාවකදී උඩත් මේ ක්‍රියාවලියේ නරක නැහැ. අපි ඔය මේ ගෝයන්කා ක්‍රමයේදී හිමත් වගේ දේවල් කරනවා ඉතින්. නමුත් ඒකම අපි කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේකේ වාසියක් ගන්න පුළුවන්. ඉතින් මුල් මට්ටමේදී සෑහෙන වාසියක් ගන්න පුළුවන්. පස්සේ හැබැයි ඉතින් අර ඒ විදිහට උඩ ඉඳන් යරට යනවා කියන යාන්ත්‍රික ක්‍රමයට වඩා අපිට පුළුවන් බොහොම සාවධානව මුළු කය දිහා බලලා කයේ මතුවෙන ඕනම දෙයකට යොහුසුලුව දාන්න පුළුවන් හැකියාවක් ගොඩනගන්නේ වඩා සුදුසුයි. ඒ නිසා පස්සේ මේ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. නමුත් දැනට ඔය තියෙන තත්ත්වයත් එක්ක එකපාරට ආනාපානයට යන්න නැතුව අපිට පුළුවන් පොඩ්ඩක් මේ කය තුල හිත රඳවලා උපක්‍රමශීලීව ඊට පස්සේ හිමීට ආනාපානයට හිත ගන්න. වාර්තාව 10. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පරයන්ක භාවනාව. මම දැන් මෙතනෙහි සිතා සිත කයට ගත් විට මූල කමඨහන් ලෙස හෘද ස්පන්දනය හොඳින් වැටහෙයි. එය දෙස බලාගෙන සිටින විට එය බොහෝ ඉක්මනින් සියුම් බවට පත්වේ. ඉඳගෙන සිටින ඉරියව්ව වෙත සිත යොමු කරමි. සිතුවිලි ඇතරම් නැත. ටික වේලාවකින් නාසය යට සතෙක් වැනි යමක් දුවනවා දැනේ. මම මුකුත් නොකර බලාගෙන සිටියෙමි. එය කෙමෙන් අඩු වී ගිය අතර මා ඉඳගෙන සිටිනා බව නැවත තහවුරු කර ගතිමි. ටික වේලාවකින් ඔළුවේ දකුණු පැත්ත හිරිවැටුනි. ඒ බවද සිහියෙන් දැනගතිමි. මේ සියලු දේ මම සිහියෙන් නිරීක්ෂණය කරමින් මගේ භාවනාව කරගෙන ගියෙමි. සක්මන. වම දකුණ ලෙස සිහිය පිහිටුවයි. ඉන්පසු යටිපතුලට අවධානය ගතිමි. ලනු පැදුරේ ඇති ගොරෝසු දැනීම දැනගතිමි. කකුලට බර මාරුවන සැටි දැනේ. වැඩි තොරතුරු නැත. ඔහේ ඇවිදෙයි. නිදිමත ගතියක් දැනේ. මම දැන් ඇවිදිනවා යන සංඥාව පමණක් දැනේ. තෙරුවන් සරණයි. මෙතෙන්ද හැබැයි මෙහෙම දෙයක් කරත හැකි. දැන් මේ කියන විදිහට නම් තාම මුල් මට්ටමේ ඉන්නේ. එතකොට අපිට ඒ කියන්නේ සතිය මුලින් පිහිටව ගන්නවා කියන එක මූලිකත්වයෙන් දෙන්න. අපිට ඔක්කොම එකපාරට තොරතුරු අරගෙන කරන්න අමාරුයි. ඒ නිසා බලන්න වාර කීයක් සක්මනේ යන්න පුළුවන්ද. දල වශයෙන් අපි තුමු මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම යන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊට පස්සේ අපිට හැරෙන එකේදී හිතන්න තාම කරගන්න බැරි නම් ඕනනම් කෙළවට කියලා හිට ගන්න පුළුවන්. හිටගෙන පොඩ්ඩක් ඕනනම් ඇස් දෙක පියා ගන්නත් පුළුවන්. අර කලින් කිව්ව වගේ පොඩි උඩ ඉඳන් යටට කය දැනෙන්නේ මොනවද කියලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ හැබැයි පියවර කීපෙන් ආපස්සට හැරෙන්න, හැරලත් එක පාට වෙන්නේ නැතුව පොඩ්ඩක් ආයෙත් උඩ ඉඳන් පහළට කයත් එක්කම ඉන්න. හිටගත් ඉරියව්වේ අපි වාසය කරන සුළු මොහොතක්. ඊට පස්සේ ඇස් දෙක ඇරලා ආයෙත් එන්න පටන් ගන්න. එතකොට ඇත්තරම මේ
අපි සක්මනක් ඇතුලේ අවස්ථා දෙකකදී හිටගන්නවා කියන ඉරියාවටත් පත් වෙනවා. ඒක පිළිබඳවත් යම්ස නිරීක්ෂණයක් කරනවා. එතනින් අත්‍තරම අර සක්මනටත් පොඩි මේ සමබර කිරීමක් විවිධත්වයක් ලැබලා දෙනවා. ඒක වාසියක් ගන්න පුළුවන්. ඊළඟට දැන් මේකේ අර කියන විදිහට නම් ඒ තරම්ම අර ගැඹුරකට හිත ගිහිල්ලා නැහැ. නිකන් මතුපිට ඉන්නේ. මතුපිට ඉන්නවා නම් බලන්න වාර කීයක් යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ හොඳට දැන් අඛණ්ඩව මතුපිට තියාගෙන යන්න පුළුවන් නම් එතන නවතින්න නැතුව හැබැයි අතුලට දාන්න. හිතන්න දැන් අපිට වට ගානක් යන්න පුළුවන්. හැබැයි හිත එකක් ගන්න. තදගතිය විතරයි අරමුණු කරේ. ඒකත් ලොකු වට ගැඹුරකට ගියේ නැහැ. හැබැයි තදගතිය අරමුණු කරගෙන මට වාර ගානක් වුණත් යන්න පුළුවන්. එහෙනම් අතනින් අතර නොවි තව මොනවාද දැනෙන්නේ කියලා විමසන්න අවශ්‍යයි. වාර්තාව 11 ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පතුලට සිත තියා වම දකුණ ලෙස ලනුපෙදරේ සක්මන් කළමි. ශරීරයට කිසිදු අපහසුතාවයක් නොදැනුනි. හැලෙන අවස්ථාවේදී ඉතා හොඳ අවධානයකින් සිටියෙමි. වඳුරන්ගේ ഘോഷාව තදින් ඇසුනද සක්මන දිගටම සතියෙන් කළ හැකි විය. කකුලේ ඉතා සිහින් ඇට කැඩෙන ශබ්ද කනට ඇසුනි. සවහර විට පාලනයෙන් තොරවද සක්මන කෙරෙන අවස්ථාද ඇති විය. පරයන්ක භාවනාව හුස්මට සිත තබා පටන් ගතිමි. ශරීරයේ වේදනා ඔළුව කැක්කුම් අත්හිරිවැටීම් මහන්සිගත සියල්ල දැනෙන්නට විය. කමටහන් අරමුණට සිත නොගොස් සිතවිලි ගලා එන්නට විය. අරමුණෙහි ඉන්න පුළුවන් වූයේ ඉතා ස්වල්ප වේලාවකි. පරයන්කය නිම වෙද්දී වේදනා සියල්ල නිමා වී තිබුණි. එපමණ කමන්නේ හැමයි කොච්චර වෙලාවක් කියලා නැහැන්නේ. කෙටි කාලයයි කියලා තියෙන්නේ. මම පොඩ පොඩ දික් කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට විනාඩි 20යි තාම ඉන්න පුළුවන් පරයන්කේ. හැබැයි එකපාරට නැගිටින්න එපා. විනාඩි 20 ඉවරෙච්ච ගමන් නැගිටින්න එපා. තා චුට්ටක් ඉවසන්න විනාඩි 5ක් තා ඉවසන්න. විනාඩි 25ක් වෙනකම් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. ඔහොම පොඩ්ඩක් ඉතින් පැයක් වෙනකම් වගේ ඕක දික් කරගත්තයි කියලා වරදක් නැහැ. මුලදී ඉතින් අපහසුතාවක් දැනේවි. හැබැයි ඉක්මනටම නැගිටින්න ගියොත් අපි කවදාවත් ඉන් එහාට යන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමත් එක්ක අපි යන්න අවශ්‍යයි. තව පොඩ්ඩ විනාඩි තව දික් කරගන්න. වාර්තාව 12. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මූලික කමඨහන ආනාපාන සතිය. කය සමබරව පරයන්කයෙන් වාඩි වී දෑස් පියා කායට සිත යොමා නිහඬව බලා සිටියෙමි. ශබ්ද ඇසුනි. විවිධාකාරය. සිසිල් පහස දැනුනි. ස්පර්ශයෙන් නිසා ඇතිවන තදබර ගති, ගොරෝසු සැහැල්ලු ගති, උණුසුම් සිසිල් ගති සමග සියුම් වේදනාවක්ද මතුවනු දැනුනි. සෙමෙන් සිත හුස්ම රැල්ලට යොමු වී තා සියුම් සුලම් පටලයක් නාසයේ කෙළවර දැවටිනි. විමසිලිමත් වූද ආශ්වාස හෝ ප්‍රශ්වාසය ගමන් ගන්නා බවක් නොදැනුනි. සුළු වේලාවකින් එයද නැති වී ගියේය. ආනාපානය නැති තැන සිත පිහිටෙව්වෙමි. එහෙන් මෙහෙන් ශබ්ද මතුවී නැති වී යනු යන්තමින් දැනුනි. ඉන්පසු කිසිම දෙයක් නොදැනී කාලය ගත විය. නැවත වේදනාවක් නිසා සිත එයටද අනතුරුව හුස්මටද යොමුය. මේ දෙක අතර සිත මාරුවිය. වේදනාව නොතකා දැමුවෙමි. දැන් නැවත ආනාපානය දැනෙන්නට විය. ටික වේලාවකින් එයද නැති විය. ස්වාමීන් වහන්සේගේ හඬින් පියවි තත්ත්වයට පත් විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. සක්මන ගැන නෑ. කැමතිද පොඩ්ඩක් එන්න ඉස්සරහට? එතකොට සක්මන මොකද කරන්නේ? සක්මන කරනකොට සක්මන මුලින්දලම නිකන් දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. දැනෙන්නේ නැහැ. අහහ. එතකොට ඒ කියන්නේ ඉස්සර දැනුණාද? ඉස්සර දැනුණා. දැන් කොච්චර කාලෙක ඉස්සර සක්මන කරනවද? භාවනා? ඔව්. අවුරුදු 4-5ක් විතර. 4-5ක් විතර කරනවා. එතකොට දිගටම සක්මන් භාවනාත් කරා, පරයන්ක භාවනාත් කරා. එතකොට දිනපතාම දෙද්දි කරනවද? කරනවා. හොඳයි. එතකොට ඒ කියන්නේ සක්මනේදී ඉස්සර මොනවද දැනුනේ? ඉස්සෙල්ලා යටිපතුල් දැනුණා. හා. එතකොට ඒත් එක්ක අවට පරිසරයේ දේවල් දැනුණා. හරි. අර පරිසරයේ දේවල් ඒව දැනුණා ඉස්සෙල්ලා. ඊට පස්සේ යටිපතුලේ දැනෙච්ච විස්තර ටිකක් මට කියන්න. යටිපතුලේ ගොරෝසු ගති, සිසිල් ගති, මොනසුම සිසිල ගති ඒව දැනුණා. ඒවට ඒව බලන් යනකොට මේ යටිපතුලට සාපේක්ෂව පොළවේ දැනෙන ආකාරයත් පොළොට සාපේක්ෂව අර වෙනස් වෙන හැටි යටි මේ වෙලාවකට පොළවේ ගොරෝසු ගතිය දැනෙනවා, වෙලාවකට යටිපතුලේ මොළොක් ගතිය දැනෙනවා. තොර ඕවට මොකද වෙන්නේ? දැක්කහම මොකද්ද නිකන් තමන්ගේ නිරීක්ෂණය මොකද්ද? ඒක ඉස්සරලා දැනෙලා ඊට පස්සේ වෙනස් වෙනවා. ඊට පස්සේ නැති වෙලා යනවා. ඒවා බලබලා දිගටම කරා. දිගටම කරා. එතකොට දැන් හිතන්න දැන් එදිනදා කටයුතු වලදී හිතත් ඉන්නවද තමන් එක්කම? සතිය තියෙනවා. සතිය තියෙනවා. හරි. ඒ කියන්නේ හිත කියෝ කියෝ ප්‍රපංච කර කර ඉන්නේ නැද්ද? කියෝ නැලවලුත් තියෙනවා. තියෙනවා. කොච්චර හුඟක් හරි. හරි.
හරි. ඒ කියන්නේ නවත්ත ගන්න පුළුවන් ද ටක් ඉක්මනට? නවත්ත මතක් වෙනවා. මතක් වෙනවා කියලා. කියවනවා කියලා මතක් වෙනවා. එතකොට ඒ මතක් වුණාම ඒක නවත්ත ගන්නත් පුළුවන්ද? පුළුවන්. පුළුවන්. හරි. එතකොට පරයන්කේදී මොකද වෙන්නේ? දැන්. ඔව්. ඔව් දැන් ඉස්සර හොඳට සම්වර වාඩි වෙලා. හරි. ශරීරයට හිත දානවා. හිත දානකොට අවට තියෙන දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඇහෙන දේවල් ඇහෙනවා. ඊට පස්සේ ශරීරයට පහස දැනෙනවා. හුලම් පාරවල් ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ දිගට ආනාපාන සතිය කරේ. දැන් ආනාපාන සතිය කරන්නේ නැද්ද? කරනවා. කරනවා. දැන් මොකද අන්තිමට වෙන්නේ? දැන් වෙන්නේ දැන් අර හුස්ම පටන් ගන්නකොටම හුස්ම දැනෙන්නේ නැහැ. යන්තමට උඟාවක් සුමුදු ගැතියට පොඩ්ඩක් දැනෙනවා. ඊට පස්සේ ඒකත් නැති වෙලා යනවා. හරි. හොඳයි. අපි මේ පොඩි වෙනසක් කරමු. දැන් යන විදිහ හොඳයි. කිසි අවුලක් නැහැ. දැන් අර හුස්ම රැල්ල නොදැනුනාට පස්සේ හිමීට හිත දිහා බලන්න දැන්. හිත දිහා බලාගෙනම දැන් හිතට හැබැයි බලන්න ඕනේ හරි සැහැල්ලුවෙන්. හිතට මුකුත් නොඑන්න තද කළා හිර කළා නෙමෙයි ඕන දෙයක් එන්න කියලා බලන්න. දැන් අපි සාමාන්‍යයෙන් භවනා කරන්නේ එන්න හරි එන්න ඇරලා බලන්න. දැන් ඒක අපි නිය හිර කරොත් එහෙම එන්නේ නැහැ. නමුත් දැන් අපි කරන්නේ චිත්තානපස්සනා පැත්තකදී මෙතන මේ දේවල් විවිධාකාර දේවල් ඒවි හැබැයි මම දැන් සූදානම්. මේ දේවල් දෙක මුන්ට මොල්ලා සටන් ගන්න මම දැන් සූදානම්. ඔන්න ඔයගේ පැත්තක් මම මේ කියන්නේ සුතිලක් ආවා. හැබැයි එයාව සුතිලක් වශයෙන්ම අඳුනගත්තා. පුජ්‍යලේක් තැනැත්තෙක් කියලා මම එයත් එක්ක ගහ ගන්න ගියේ නෑ. හැම මේක හුදෙක් සිතුවිල්ලක්නේ නේද? එතන මේක ඒකට ඇල්මක් ඇති කරගත්තෙත් නෑ, ද්වේෂයක් ඇති කරගත්තෙත් නෑ. මේක හුදෙක් සිතුවිල්ලක් කියන තැන බලන්න පුළුවන්. ඔන්න ඔහොම දැන් කරගෙන යමු. එහෙම කියනකොට සමහරට හිතත් සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වේවි. يعني හිත සන්නාත දැන් මේ දවස්වල එහෙම කියන්නේ පහුගිය දවස්වල එහෙම තමයි උනේ. සිතුවිලි එනවා හුඟක්, වේදනාව දැනෙනවා, එව්ව එනවා යනවා නිකන් පාවෙලා යනවා වගේ. ඒදියා පැත්තක ඉඳන් අර නිකන් හරි ඒක පේන්නේ නිකන් මමත් නෙමෙයි වගේ නිකන් අන් හරි අර දකින්න විතරයි විතරයි විතරයි. එතකොට ඒවත් දැන් එන යන ස්වභාවයෙන් යුක්තයිනේ නේද? එතකොට අපි දැන් කායික දැනීම් දිහා බැලුවා, ඒකත් එන යන ස්වභාවයෙන් යුක්තයි. වේදනාව ඕනනම් දිහා බැලුවා, ඒකත් එන යන ස්වභාවයෙන් යුක්තයි. සිතුවිලි දිහා බලනවා, ඒකෙත් එන යන ස්වභාවයෙන් යුක්තයි නේද? මේ ඒක හොඳට හිතට කාවදින්න දෙන්න. ඊට පස්සේ සිතුවිලිත් එතකොට එනවා යනවා එනවා යනවා. ඊට පස්සේ හිතන්න දැන් පොඩි මේ අතර හිටසක්කාව කියලා එතන සාවධානව ඉන්න පුළුවන්ද කියලා බලන්න. සිතෙල්ලක්වත් නැහැ. හැබැයි මට නිින්ද ගිහිල්ලත් නැහැ නේද? දැනෙනවා. හොඳ අවදියෙන් සිහියෙන් මම වාසය කරනවා. ඔන්න ඔතන දැන් හුරු කරන්න පටන් ගන්න. එතන එහෙම ඉඳලා තියෙනවා ටිකක් අල්. ඔව් එහෙම ඉන්න. කොච්චරලා ඉන්න පුළුවන්ද? දැන් ළඟදී තමයි මාස දෙකක් තුනක් වගේ කාලයකදී වගේ තමයි ওই තත්ත්වේ ඉඳලා තියෙන්නේ. එතනට කොච්චරලා ඉන්න පුළුවන්ද දැන් උපරිම? ඒක කියන්න බෑ. කියන්න බෑ. කමන්නේ. ඕක දැන් දිනු කළා මට කියන්නකෝ. ඒ කියන්නේ දැන් ඕක හිතන්න අපි සිතට බොහොම සැහැල්ලුවෙන් ඉන්න දෙනවා. එයාට ඕන නම් හිතන්න දෙනවා. හැබැයි අපි ඇහැ ගහගෙන ඉන්නේ. එයාට සිත ඉල්ලක් එනවා. හැබැයි මම මොකක්වත් මුලා වීමක් නැහැ. එයා යනවා. තවත් එකක් එනවා. මුලා වීමක් නැහැ. එයාත් යනවා. ඔහොම ඔහොම එන්න දිදි වෙන්නේ මොකද්ද කියලා මට ආයි බල්ලා කියන්නකෝ. මේ කොච්චරලා ඊට පස්සේ හිතන්න සිත ඉල්ලක් ආවේ නැහැ. එහෙම මට ඉන්න පුළුවන්ද? කොච්චරලා ඉන්න පුළුවන්ද? උනේ මොකද්ද? ওই ටික බල්ලා ආයි ඊළඟ පාර කියන්නකෝ. හොඳයි. හොඳයි. වාර්තාව 13 ගෞරවනීය ස්වාමීන් වහන්ස, පළමු වැඩසටහනයි මූලික කාමඨහන ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව සඳහා කුඩා පුටුවක සැහැල්ලු ලෙස වාඩි වුනිමි. දෙනෙත් මද ලෙස වසාගෙන හුස්ම දෙසට සිත යොමු කළ අතර වම් නාස්පුඩෙන් හුස්ම ගන්නා බව, දකුණු නාස්පුඩෙන් පිටවන බව මදක් දැනුනි. මේ අතර සිතට සිතුවිල්ලක් පැමිණි අතර එය සිතුවිල්ලක් බව තේරුම්ගෙන මග හරවා ගතිමි. මේ අයුරින් දෙතුන් වතාවක් සිතට එවැනි දේ සිදු වූ අතර විනාඩි කිහිපයකදී නැදනුවත්වම සිත සැහැල්ලු විය. කාලය ගෙවී යන බව මෙන්ම වාඩි වී සිටින අයුරුපා නොදැනී සැහැල්ලු බවක් දැනුනි. එපමණයි. හොඳයි. සක්මන ගැනත් ලියන්න. ඉතින් අපි පොඩ්ඩක් හිත සමාධිමත් වෙගෙන එනවා. හැබැයි ඔතන ඉතින් නවතින්න නැතුව සක්මන ගැනත් බලන්න. සක්මනේදී කොහොමද සිද්ධ වෙන්නේ? එතෙන්දී උනන්දු කරන්න පුළුවන් තරම් විස්තර සොයනාසුලුව භවනාව කරන්න. වාර්තාව 14 ගෞරවනීය ස්වාමින් වහන්සේ, නවක යෝගීෙක්මි. සක්මන් භාවනාව ලබාදුන් උපදෙස් අනුව සක්මන පටන් ගත්තෙමි. සිහියෙන් යුතුව ගමන් කළ අතර වරින් වර සිතුවිලිද සිතට ආවේය. ඒ ඔස්සේ සිතමින් සිටියේ නැත. සක්මන් පියවරට සිත තැබිමි. දෙපා මාරුවන විට සිරුරේ බර මාරුවෙන් මාරුවට දෙපා වලට දැනින. ලනුපැදුරේ ගොරෝසු බව යටිපතුලට දැනින. පාරයන්ක භාවනාව නිරන්තරයෙන් සිත විවිධ සිතුවිලි ඔස්සේ දිවෙයි. හුස්ම රැල්ලට සිත යොමු කළත් එය දැනෙන්නේ උදරයටයි. වරෙන් වර නින්දට වැටේ. නැවත සිහියෙන් හුස්ම රැල්ලද බලමි. උපදෙස් පතමි.
හොඳයි ඔහොම කරගෙන යන්න. එච්චර ලොකු දෙයක් නැහැ. ඒක අපිට මුල් කාලේදී පොඩ්ඩක් නිඳ යන්න පුළුවන්. දැන් මේ දවස්වල කොහොමත් ටයක් මෙහෙදී නිඳ යන්න පුළුවන් කට්ටියට. ඒ නිසා ටයක් ආලෝකයේ සහිතව භවනා කරන්න ඕන. ලයිට් එකකුත් දාගන්න. මොකද මේ අර ආලෝකය අඩු වුණාම ටිකක් මේ හීතල ගතිය වැඩි වුණාම ඊටත් කොහොමත් නිඳ යන පැත්තට වැඩි. ඒ නිසා ඕනනම් එළියක් කරත් කමක් නැහැ. මුල් කාලෙදී අනිවාර්යෙන් ওই ප්‍රශ්නේ හිටිනවා. හැබැයි එහෙම කියලා එක පාට නැගිටින්නත් එපා. ගාක්ම බේර ගන්නම් බැරි තරම් නින්ද යනවා නම් සක්මනේ වැඩිපුර යෙදෙන්න. වාර්තාව 15 ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා විනාඩි 35යි. ලනු පෙදුරේ කෙළවර සිටගත්තා. ත්‍රිවිධ රත්නයේ උදෙසා මාගේ ජීවිතේ පූජා කරමි යන සිතුවිල්ල ඇතුව මේ මොහොතේ ඉරියවට සිත යොමු වුණා. සක්මන ඇරඹුණා. පාදයේ දැනීම් වලට අවධානය යොමු කරගෙන සිටියා. ශරීරයේ බර පාද දෙකට වරින් වර මාරු වීම සහ වරකදී දකුණු පාදයට වැඩි බර ගතියක් දැනීම වම් පාදයේ ඊට වඩා සැහැල්ලු ගතියක් දැනුණා. පසුව දැනීම් සමූහයක් ලෙස දැනගනිමින් එහා මෙහා යවුණා. ඒවා ඇති වී නැති වී ගියා. පසුව තනි දැන ගැනීමක් ලෙස ඇති වී නැති වී යන අයුරු නිරීක්ෂණය වුණා. පාද මාරුවන අතරතුර සැහැල්ලුභාවයටද වරින් වර සිත යන බව හඳුනාගත්තා. මීට නිරන්තර අවධානය යොමු කිරීමට උත්සාහ කළත් ඒ සඳහා සිතේ වේගවත් බව ප්‍රමාණවත් නැතයි සිතුණා. එනා ඇතිවීම නැතිවීම සැහැල්ලු බව තුනටම අවධානය යොමු කිරීමට නොහැකි බවයි. ඉතාම සියුම් කම්පන ස්වභාවයක් වේගවත්ව වරින් වර ඇති වී වෙනස් වෙමින් නැති වී ගියා. සිතවිලි වරින් වර පැමිණියත් බාධාවක් නොවිනි. ගෞරවනීය ස්වාමින්වහන්සේ වැඩිදුර භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. පරයන්ක භාවනාව විනාඩි 40ක් පමණ. යන විදිහ හැබැයි හොඳයි. ඒ කියන්නේ Tamanට තේරලා තියෙනවා දැන් මේකේ මොකද්ද එකක් වෙනවා මට තව යම් පමණකට පැහැදිලි. හැබැයි තාම හිතේ තියුණු භාවයේ මදි. සමාධියේ තියුණු භාවයේ මදි. ඒක තේරිච්ච එක ලොකු දෙයක්. ඉතින් අපිට තියෙන තව ටිකක් සතිය තියුණු කරන්න, සමාධිය තව ටිකක් තියුණු කරගන්න. ඉතින් එතකොට මේක තව තව විස්තර සහිතව ඊටාම යහුසුලුව මෙතන සිද්ධ වෙන්නේ ඇති නැතිවෙන ස්වභාවය දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒ අවබෝධය හොඳයි, යන විදිය හොඳයි. ඒ පැත්ත දිගට කරන්න. එම වර්තාවෙම පරයන්ක භාවනාව විනාඩි 40ක් පමණි. සක්මන් භාවනාවට පසු වාඩි වුණා. වාඩි වූ ඉරියවට සිත තැන්පත් වුණා. ආරම්භයේදී තදගති ඇතිවීමෙන් වෙනස් වෙමින් නැති වී යන අයුරු දුටුවා. ඉතා වේගවත් වරින් වර ඉතාම සියුම් කම්පන ස්වභාවයක් ඇති වී වෙනස් වෙමින් නැති වී ගියා. වරින් වර පැමිණි සිතුවිලි හඳුනා ගනිමින් නැවතත් දැනීම් දැන ගැනීමට යොමු වුණා. සමහර අවස්ථාවල සිතුවිලි හඳුනා ගන්නා විට ප්‍රපංච කරමින් සිටින බව දුටුවා. සියුම් දැනීම් වලදී දැනෙන සැහැල්ලුවට සිත ප්‍රිය කරන බව සහ ගොරෝසු දැනීම් වලදී ඇතිවන දරත ස්වභාවය සමග සිත ගැටෙන ආකාරයත් හඳුනා ගත්තා. මෙම ගොරෝසු සහ සැහැල්ලු ස්වභාවයන් අතර මාරු වීම ක්ෂණිකව සිදුවන බව නිරීක්ෂණය විය. මේ අයරින් භාවනාව නිමා විය. උපදෙස් ලබා දෙන සේක. හොඳයි, යන විදිහ හොඳයි. මුකුත් වෙනසක් කරන්න දෙයක් නැහැ. ක්‍රමයට අහුවෙලා තේනවා. තව තව ඕක වඩන්නයි තියෙන්නේ. වාර්තාව 16 ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. උඩ සක්මන් මල්ුවේ වම් පාදයට සහ දකුණු පාදයට සිත තබා මම මෙතන සිටින බව අවධානය කර විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. වම් පාදයට මුළු සිරුරේම බර එක්වන බව, දකුණු පාදයේ සැහැල්ලු වී පවතින බව දැනින. පාදයේ විලුඹ ප්‍රදේශයේ තද ගතිය මෙන්ම ලනුපැදුරේ ගැටෙත්ම එහි ඇති ගොරෝසු ගතියත් අත්විඳෙමි. පරිසරයේ තිබූ ශබ්ද භාවනාවට අවහිර නොවිනි. භාවනාව සාර්ථක ඉදිරියට කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන සේක්වා. පරයන්ක භාවනාව මෙට්ට ආසනය මත එහි සිටින බව අවධානය කර හිසේ සිට දෙපතුල දක්වාත්, දෙපතුල සිට හිස දක්වාත් පළමුව බලා ආශ්වාස සහ ප්‍රශ්වාස වැදෙන තැන නිහඬව බලා සිටියෙමි. නාසිකාග්‍රයේ ගැටෙන සැටි බලා විනාඩි 30ක් පමණ එකම ඉරියව්වෙන් භාවනා කළෙමි. පළමුව ඉතා හෙමින් ආශ්වාස ප්‍රශ්වාස දැනුන අතර පසුව තරමක දිගුව හටගත් ආශ්වාසයක් දුටුමි. එසේ තරමක වේලාවක් පැවති අතර ආශ්වාස ප්‍රශ්වාසය හෙමින් සිදුවී නොදැනෙන්නට විය. සිතුවිලි ඇති නොවිනි. තවදුරටත් පරයන්ක භාවනාව වැඩිම සඳහා උපදෙස් ලබා දෙන සේක. වරදක් නැහැ. ආශාසයේ ප්‍රසාසය ගැන යම් තොරතුරු ටිකක් ලැබිලා තිනවා. හැබැයි තව තොරතුරු බලන්න උනන්දු වෙන්න. දැන් මේකෙදී උණුසුම් සිසිල් පැත්ත තමයි මට පේන්නේ. අනිත් එක දිග කොට පැත්තක් කියවෙනවා. තව බලන්න. ඒ කියන්නේ ඕනනම් ස්පර්ශන ආකාරය බලන්න පුළුවන්. මේ දෙක අතර තියෙන වෙනස්කම් බලන්න පුළුවන්.
අපි කියමු මේක තනි ආස්වාසයක්ද නැත්නම් මේකේ කොටස් වශයෙන් ඕනනම් බලන්න පුළුවන්ද? ඕනනම් ඉතින් අර මුල මැද අග කියලා තෙන් කරගෙන බලන්න. කියන්නේ අත්‍තරම ආස්වාසයක් එක පාටම පටන් ගන්නව නෙමෙයි. නිකන් තා සියුම පටන් ගන්නවා. පොඩ පොඩේ දැනීම වර්ධනය වෙලා යම්සි උච්ච අවස්ථාවකට එනවා. ඊට පස්සේ ආයේ ඒ தත්ත්වය අඩු වෙගෙන යනවා. ගිහිල්ලා ඊළඟට නොපෙනී යනවා. ඊළඟට නොපෙනී ගිහිල්ලා ප්‍රස්වාසය පටන් ගන්න කලින් මුත් ලොකුට දැනෙන්නේ නැහැ. පොඩි ගැප් එකක් තියෙනවා. ඒකත් බලන්න. රසවන ප්‍රස්වාසයේත් ඒ වගේම මේ ක්‍රියාවලියක් තියෙන්නේ. සියුම්ම පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ දැනීම පැත්තෙන් ගත්තොත් වැඩි වෙනවා. ඊට පස්සේ ඒක අඩු වෙගෙන ගිහිල්ලා අන්තිමට අවසන් වෙනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න ප්‍රස්වාසය පටන් ගන්න කලින් පොඩි ගැප් එකක් තියෙනවා. ඉතින් එතන ටිකක් බැහැගෙන බලන්න. කියන සියුම්ම බලනවා නම් තව ටිකක් විස්තර හම්බ වෙවි. වාර්තාව 17 ගරු ස්වාමීන් වහන්සේ මේ මගේ පළමු වැඩසටහනයි. සක්මන් භාවනාව. පළමුව ශරීරයේ සම්බරව තබාගෙන ටික වේලාවක් සිට දකුණු පාදයේ ඔසවන බවත් පොළවේ ගැටෙන බවත් ඒ ආකාරයට වම් පාදය ගැනත් මෙනෙහි කළෙමි. පාදය ලනුපැදුර මත වදින විට තදගතිය බරගතිය හොඳින් දැනී ගියා. වැඩි දෙයක් දැනීමක් ඇති නොවුනි. විනාඩි 45ක් පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුනිමි. ඔව් පොඩකින්. දැන් මෙයාට තියෙන අර දෙයමයි කියන්න තියෙන්නේ. දැන් අපිට මුලදී සක්මන කරද්දී ලකුවට දේවල් දැනෙන්නේ නැහැ. දැනුණාටදී අපිට තේරෙන්නේ නැහැ. මොකද අපේ හිත තාම වික්ෂිප්තයි. හිතේ සමාධිමත් ගතිය ඒ තරම්ම තියුණු නැහැ. සතියක් තියුණු නැහැ. ඒ නිසා අර මේ මොට්ට ආයුධයකින් කපනවා වගේ වැඩක් තියෙනවා. දැන් පස්සේ ඔය ටික වර්ධනය වේවි. ඒ නිසා අධෛර්ය වෙන්න දෙයක් නැහැ. දැන් කරගෙන යන්න. කියන් දැන් තදගතිය ගැන විතරයි සඳහන් වෙන්නේ. නමුත් පස්සේ තව තවත් තොරතුරු දැනේවි. පරයන්ක භාවනාව පළමුව සර්වඥයන් වහන්සේ පිළිබඳව සානසේ කැලයින් කරනවා. හරි. ආසනයේ මත මම මෙතන ඉන්නවා යන්න මෙනෙහි කරමින් හුස්ම රැල්ල දිහා බලා සිටියෙමි. නාසිකාග්‍රයේ හුස්ම රැල්ල එතරම් පැහැදිලි නොවුන අතර උදරය හා පපුව අතර ඉහළ පහළ යාම පැහැදිලි විය. ටික වේලාවකින් මෙසේ මෙනෙහි කරමින් සිටින අතර නාසිකාග්‍රයට සිත යොමු කළ අතර එම අවස්ථාවක් හෝ කීපයක් තුල හුස්ම දැනී ගිය බවක් වැටහුණි. පැය භාගයක් විනාඩි 45ක් වැනි කාලයක් භාවනාවේ යෙදී සිටි කාලයයි. මාගේ පළමු අවස්ථාව බැවින් ඔබ වහන්සේගෙන් අවශ්‍ය උපදෙසක් ඇතනම් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. එපමණයි. ඔව්. මෙතෙන්දී අපි පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන්නේ අපි දැන් මොකක් හරි මූලකම තහනක් ඉස්සරහින් තියාගන්න එක වටිනවා. දැන් හිතන්න අපි උපක්‍රමශීලීව දැන් කරන්නේ ඉස්සෙල්ලා කයේ හිත පාත්තන්න උත්සාහන්ත වෙනවා. නිකන් ඉරියව්වට හිත යොදනවා. හිස කෙලින් තේනවා, බෙල්ල කෙලින් තේනවා, උරේස් දෙක සැහැල්ලුවෙන් තේනවා, අත් දෙක සැහැල්ලුවෙන් තේනවා. අපිටම උඩු කය ඍජුව තේනවා. ඉතින් මේ වගේ අර අපි ගන්න ඕනේ කයට හිත. දැන් එහෙම ටික වෙලාවක් ඉන්නකොට හැබැයි කය තුලින් අපි මතු කර ගන්න ඕනේ යම්කිසි ක්‍රියාවලියක්. මුගක් කියලාට තියෙන ආනාපාන සතිය හොඳයි. එහෙම ඊටත් අමාරු නම් මුල් මට්ටමේ කෙනෙක් සින්දා පිම්බිම හැගෙනීමත් ඊටත් වඩා හොඳයි. කිසි වරදක් නැහැ. එකකින් යන්නත් පුළුවන් සෑහෙන ගැඹුරකට. ඒ නිසා හිතන්න අපි හුස්ම ගන්නකොට උදරය નિરાයාසයෙන් පිම්බෙනවා. හුස්ම හෙලනකොට ආපස්සට යනවා හැකිලෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තුළ අපිට ඉන්න පුළුවන්ද? කියන්නේ මෙතෙන්දී අපි උවමනාවෙන් උදරය පොම්බනවා හකුලනවා නෙමෙයි. નિરાයාසයෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි මට පුළුවන්ද නිකන් මේක අනුන්ගේ උදරය දිහා බලන් ඉන්නවා වගේ. හිතන්න පුංචි දරුවෙක් හුස්ම ගන්නකොට එයාගේ සිද්ධ වෙනව නේද? අපි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ බලන් ඉන්නේ. අන්න ඒ වගේ Tamanට පුළුවන්ද මේ දැනීම දිහා බලාගෙන ඉන්න? ඇහෙන් නෙමෙයි මේක බලන්නේ. මේ දැනීම අපිට දැනෙනවාද? උදරයේ පිම්බීම් ක්‍රියාවලිය අපිට දැනෙනවාද? හැකිලීම් ක්‍රියාවලිය අපිට දැනෙනවාද? අන්න එතන අවධානය පවත්තාන. ඉතින් ඒකත් ඉතින් අමාරුයි හුඟක් කාලවලට. ඉතින් ඒක දැනෙනකොට ඕනනම් පිම්බෙනවා කියලා වචනය මෙනෙහි කරන්න. පිම්බීම දැනෙනවා, දැනගන්නවා, පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලීම දැනෙනවා, දැනගන්නවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් ඒක මෙනෙහි කරන්නේත් කටින් නෙමෙයි හැබැයි හිතින් පොඩි වචනයක් විතර්කයක් කියලා අපි කියන්නේ. මෙනෙහි කිරීමක් කියලා කියන්නේ නෝට් කරනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වුණා, කායික ක්‍රියාවලිය සිද්ධ වුණා, මානසිකව අපි ඒක සනාථ කරනවා. මේ පිම්බීමමයි. මට වැරදිලා නැහැ. හැකිලීම සිද්ධ වුණා, ඒක දැනගත්තා. මේ හැකිලීමමයි. හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් එතකොට අපිට අර කායික ක්‍රියාවලියයි මානසිකව අපි ඒකත් එක්ක ඉන්න ගතියයි තව තව වැඩි වෙනවා. හිත වික්ෂිප්ත වෙන එකක් සිද්ධ වෙන්නේ නැහැ. තව තව එතකොට පිම්බීම් හැකලීම් වාර ගාණක් බලා ගන්න පුළුවන් වෙයි. ඔය විදිහට ඉස්සෙල්ල කරන්න. ඒ නිසා හුඟක් දේවල් අපිට කරන්න බෑ එකපාරටම. මේ ලියන කෙනා ඉස්සෙල්ල මේ පිම්බීම් හැකලීම් එක ඉන්න පුළුවන්ද කියලා බලලා ඊළඟට වார்த்தාව ලියන්න. පිම්බීම් හැකලීම තමන්ගේ මූල කර්මස්ථානය කියලා මතක තියාගන්න. ඒතකොට හැම තිස්සෙම අපි බලන් තියෙන්නේ ඒකත් එක්ක ඉන්න.
හිත හැබැයි ආයි යන්න පුළුවන් වෙන දේවල් වලට. හැබැයි එක්කගෙන එන්න. එක්කගෙන ඇවිල්ලා ආයෙත් පිම්බීම බලවන්න. ආයෙත් හැකිලිම බලවන්න. එතන තමයි අපේ රාජකාරිය කරන්න තියෙන්නේ. වාතාව 18 ආනාපාන සති භාවනාව සඳහා බද්ධ පරයන්කේ ඉඳ ගැනීම ආරම්භ කළෙමි. එෙහිදී හිස හා කොන්දේ හැඩය මනාව ඍජුව සහ කොන්දේ එසකටද එස් හැඩ ඇතිව පාතා ගැනීමට උත්සුක විය. සම්පූර්ණ ලෙසම බද්ධ පරයන්කේ නොවුවත් පහසු තාවයක් ඇතිවන පරිදි කකුල් දන හිස් වලින් මදක් නවා වම් අත්ල මත දකුණු අත්ල තබා භාවනාව පටන් ගතිමි. ආශ්වාස වාතය දැනෙන්න පටන් ගත්තේ නාසයේ ඇතුළු කුහරයකට. ආශ්වාසය හොඳින්ම දකුණු නාස් කුහරය ඇතුලේ දැනුණු අතර ප්‍රශ්වාසය නාස්පුඩු දෙකේම ඇතුළත සිහිනව වැඩි පිට වී යන බව දැනුනි. විනාඩි කිහිපයක් මෙසේ හුස්ම කෙරේ සිත එල්බගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීමේදී උරහිසේ තද ගතිය, බෙල්ලේ තද ගතිය දැනෙන්නට විය. බෙල්ලේ තද ගතිය ඉවසා හුස්ම කෙරේ සිත යොමු කළද උරහිසේ තද ගතිය සඳහා උරහිස් මදක් වම් උරහිස් සන්ධිය උස්සා ලිහිල් කිරීමට සිදු විය. එහිදී හිත හුස්මෙන් ඉවත්ව ගියද උරහිසේ වෙනස කර නැවත හුස්මට සිත පිහිටුවා ලීය. නැවත විනාඩි කිහිපයක් ආනාපානයට සිත යොමු කරන විට උගුරේ වෙනසක් වැනි දෙයක් දැනුන නිසා තද හුස්ම උගුර වෙත යොමු කර ඒ ඉවත් වේදේ පරීක්ෂාවෙන් සිටියෙමි. එය මදක් පහව ගිය නිසා නැවත ආනාපානයට සිත යොමු කිරීමට සමත් විය. මෙසේ විනාඩි කිහිපයක් සිත යොමන විට සිතේ යම් ගොරෝසු බවක් ඇති වූයේ වතුර පිපාසය නිසාය. වතුර පිපාසය කාමච්ඡන්දයක්ද නැතහොත් ශරීරයේ අවශ්‍යතාවයක්ද සිතා නැවතත් භාවනාවට සිත යොමු කර පිපාසය පිළිබඳව අදහස සිතෙන් නොයන නිසා වතුර ටිකක් පානය කළෙමි. මෙසේ කිහිප වරක් විවිධ හේතු නිසා සිත ඉවතට ගියද නැවත භාවනාවට සිත යොමු කිරීමට සමත් විය. පසුව කකුලේ දැනුණු හිරිගතිය නිසා ඉරියව්ව මාරු කර කකුල් නැවත සකසා භාවනාවට හිත යොමු කළෙමි. මෙහිදී පෙර සිටි ඉරියව්වට වඩා බඩ ප්‍රදේශයේ මදක් සිර වී තිබුණ නිසා ආශ්වාස ප්‍රශ්වාසයේදී උදරයේ පිම්බීමේ හැකිලීම වඩාත් හොඳින් දැනුණද වඩාත් උචිත වේය හැඟුර නිසා නැවතත් නාස් කුහරය වලට හිත යොමු කළෙමි. මූලිකව අත්විඳපු දෙයක් වන්නේ විනාඩි කිහිපයක් ආනාපානෙට සිත යොමු නැවිත ආශ්වාස ප්‍රශ්වාසයේ ඉතා නොදැනෙන සිහින් ස්වභාවයක් ගත් නිසා විනාඩි කිහිපයකට වරක් උවමනාවෙන් තරමා දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාසයක් ලබා ගතිමි. එපමණයි. හරි. ඒ කැලේ තමයි අත්තන තියෙන්නේ. ඒ අන්තිම ලියපේක නොකර ඉන්නයි තියෙන්නේ. මොකද අපි ආනාපාන සතිය වඩනකොට හුස්ම රැල්ල සංසිඳේවි. ඒක අපි අනුග්‍රහ කරන්න ඕනේ දෙයක් පැත්තක්. දැන් ඔය විස්තර කරනවානේ දැන් ආනාපාන සති සූත්‍රයේම ටිකක් පුරුදු නම් ඒකේ විස්තර එනවා ඔය විදිහට. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිත සික්කති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිත සික්කති විදිහට බුදුහාඳුර කියලා දෙනවා. අපි මේ ආනාපාන සතිය වඩන්නේ මේක ගොරෝසුට දිගටම පවත්වන්න නෙමෙයි. ඒත් ඇත්තටම ගොරෝසු ආනාපානයේ සිහිය පාත්‍රන වඩා අමාරුයි සියුම් ආනාපානයේ සිහිය පාත්‍රන එක. ඒ නිසා ඒ එතන තමයි අපිට මේ අභියෝගය තියෙන්නේ. අපි එහෙම නැතුව මේක වමනාවෙන් ගොරෝසු කරන්න ගියොත් හයියෙන් හුස්ම ගන්න ගියොත් මේ කවදාවත් මේ අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ගොරෝසු ආනාපානයක්. එහෙම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපි දිගට නිකන් ස්වාභාවිකවම ඉන්න දෙන්න. එයාට කැමති විදිහට වෙනස් වෙන්න දෙන්න. අපි හැබැයි මධ්‍යස්තව අඩියක් පස්සට අරන් වෙන දේ දිහා බලනවා. ඒක බාර ගන්නා සුළුව බලනවා. එයා සංසිඳනවා නම් සංසිඳන දෙන්න ඒක අවසන් යන්න එපා. ඉතින් අනිත් ටික නම් අවුලක් නෑ. හැබැයි මේ කියන විස්තර වලට අනුව පොඩ්ඩක් අර ඉරියව්වේ ටිකක් මේ මට හැඟෙනවා ටිකක් ආයාසයෙන් ඉරියව්ව පවත්වපු ගතියක් අර උත්සාහ කළා තියෙනවා නිකන් බද්ධ පරයන්කෙම ඉන්න. ඉතින් එහෙමම අවශ්‍ය නැහැ. නිකන් අර්ධ පරයන්කේ උනත් කමක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ටිකක් වැඩි වෙලාවක් අල්ලා හිටින්න පුළුවන් සුවදායි ඉරියව්වක්. ඒ නිසා පොඩ්ඩක් බලන්න තමන් ඕන්ට වඩා අධික වීරයක් වදන්න ගියොත් ඒකත් අපහසුයි. අපි මේක අර මැද්දක් හොයා ගන්න ඕනේ කරගෙන යන්න. වාතාව 19 ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන ආරම්භ කර ටික වේලාවකදී පාද දෙක කෙරෙහිම සිහිය පැවතුණා. වම් පාදයේ විලුඹ මැද ඇඟිලි වශයෙන් දකුණු පාදයේ ඒ අයරින්මත්
දැනුනි. කය ඔසවාගෙන යාමට බැරි තරම් බරක් දැනුනි. දිගටම සක්මන කිරීමට වෙහෙසුනි. ටික වේලාවකින් ක්‍රමයෙන් ශරීරයේ බර අඩු වී යාම නිසා පහසු ගතියක් ඇති විය. එය හිතට ඉතා සතුටක් ඇති කර විය. විනාඩි 40ක් පමණ පහසෙන් සක්මන් කළෙමි. ආනාපාන සතිය. පරයන්කයට වාඩි වී උඩුතල අසල සිහිය පවත්වා හුස්ම රැල්ල දෙස බලන විට එය පෙනි නැති වී යන බව දැනුනි. එහෙත් හුස්ම ගන්නා බව දන්නා නිසා නැවත නැවත ඒ දෙස බැලුවෙමි. එකවරම දීර්ඝ හුස්මක් වැටුණු අතර එහි ප්‍රශ්වාසය කෙටි බව දැනුනි. එසේ විය නොහැකියයි සිත තර්කයකට මැදි විය. එයින් සිත මුදවාගෙන නැවත හුස්ම දෙස බලන විට ආශ්වාසයේ ඇතිවීම නැතිවීමත් ප්‍රශ්වාසයේ ඇතිවීම නැතිවීමත් පෙනෙන්නට විය. සිත පොඩි ළමයෙකුගේ සෙල්ලමක්සේ ඒ දෙසම බලා සිටින්නට විය. මෙය කෙතරම් දුරට නිවැරදිදයි ඔබ වහන්සේ පහදා දෙන්න. අවුලක් නැහැ. ඉතින් සෙල්ලම් කරන්නයි තියෙන්නේ. කියන්නේ උතන තියෙනවා නිකන් ඇත්තටම නිකන් විතර්කයේ පැත්ත අපි දියුණු කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපතන අරමුණට නැවත නැවත හිත නංවනවා. ආස්වාසයක් මතුවෙනවා. එතෙන්ට හිත නංවන්න ඕනේ. ක්‍රීඩාවක් වගේ තමයි මේක අතකින් බැලුවාම. හිත එතෙන්ට යොමු කරලා ගන්නට ඉලක්ක කරලා එතෙන්ට දාන්න ඕනේ. ආස්වාසයට යොමු කරන්න ඕනේ. හැබැයි හිත දුවනවා. ඉතින් හතර අතේ දුවනවා. අපේ ක්‍රීඩාව තමයි එතකොට ගන්නට ඒ දුවන්න නොදී ආස්වාසයට නංවන එක. ඊටසේ හැබැයි ආස්වාසේ පවත්වන්න ඕනේ. අපි ඒකට කියන විචාරය කියලා. ආස්වාසයට නැංගුව ආස්වාසෙත් තුලම හිත පවත්වනවා. ඒක විචාරය. ඊටසේ ආයෙත් ඉතින් හිත දුවනවා. හැබැයි ඊටවස්සේ ඔන්න ආයි ප්‍රාස්වාසය සිද්ධ වෙනවා. ආයි ගෙනල්ලා මේ ප්‍රස්වාසයට නංවනවා. ඒක හිත පවත්වනවා. ඉතින් මේ ටික ශක්තිමත් වෙලා එන්න ඕනේ. අපේ හිතේ සමාධිමත් වෙනවා කියන්නේ මෙන්න මේ විතක්ක විචාර පැත්ත විශේෂයෙන්ම සාර්ථක වෙලා එන්න ඕනේ. ඉතින් නැවත නැවත මේ ක්‍රියාවලිය ස්වභාවිකව සිද්ධ වෙන්න දෙන්න. එකක්වත් හිතට කියන්න මේ මග හරව ගන්න එපා. මග හරව ගත්තොත් පරාදයි. ඉතින් ක්‍රීඩාවෙන් ඉවත් කරන්නයි සිද්ධ වෙන්නේ. යන්නේ ඉතින් හොඳයි. ඔහොම කරන්න. වාර්තා 20 පරයන්ක භාවනාව. ආශ්වාසය මුලදී සිදුවන විට ආශ්වාසය මෙනෙහි කර නිරීක්ෂණය කළෙමි. ප්‍රශ්වාසය ඇතුළුවන බවද නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය දීර්ඝ බව මට දැනුනි. උදරය උස්පහත් වන ආකාරය විටකද තව වේලාවක පපුව උස්පහත් වන ආකාරයටද සිත යොමු වූ අතර තව දුරටත් භාවනාවේ යෙදෙන විට නාසය අසල හුස්ම රැල්ලට මාගේ සිත යොමු විය. නමුත් මේ ආකාරයට මට කරගෙන යා හැකි වූයේ පෙරවරු 9 පමණ වනතුරු පමණි. ඉන්පසු මට කකුලේ වේදනා ඇති විය. එය මෙනෙහි කළෙමි. එය නැති විය. නැවතත් ඉන්පසුව මට පරයන්ක භාවනාව කරන සෑම විටම ටික වේලාවක් නිදිමත ඇති විය. සක්මන් භාවනාව කර නැවත පැමිණිය ටික වේලාවකින් නැවත නිදිමත ගතිය ඇති වූ නිසා උදේවරුේ මෙන් හොඳින් භාවනාවට යොමු වීමට නොහැකි විය. සක්මන් භාවනාවේදී මම ඔසවනවා ගෙන යනවා තබනායයි මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. මෙහිදී මාගේ සිත ඉවතට නොගියෙමි. එවිට මට ලනුපැදුරේ ගොරෝසු බව ටයිල් පොළවේ සීතල බවත් මනසට දැනුනි. එපමණයි. එච්චරයි. යන්නේ ඉතින් හොඳයි. එච්චරම ප්‍රශ්නයක් නැති. පොඩ්ඩක් නිඳ යනවා කියන එක ඉතින් සාභාවිකයි. ඒකෙන් මුදව ගන්න. වැඩිපුර සක්මනේ යෙදුනට කමක් නැහැ. කියලා අපේ හිතේ අර තාම ගොරෝසු ගතිය වැඩි. ඒ නිසා අර සියුම් අරමුණකට හිත ගත්තාම යාට ඒක හරි කම්මැලි. ඒකේ තොරතුරු එච්චර දැනෙන්නේ නැහැ. අර අපිගේ නීවරණවල තියෙන බලපෑම තාම ඉතින් තියෙනවා. ඉතින් එතකොට කඩන් වැටෙනවා. නිින්දට වැටෙනවා. වැඩිපුර සක්මනේ යෙදෙන්න සක්මනේ තොරතුරු තව ටිකක් මදි ඇත්තනම තව ටිකක් සක්මනේ යෙදিলা ඒකේ වැඩි අවධානයක් සහිතව කරගෙන යනකොට හිත තව තව අවදි වෙලා එවි. ඇත්තම සතිමත් බව සමානයි අවදිමත් බව කියලා හිතා ගන්න පුළුවන්. මොකද සතිය වැඩි වෙන්න තියුණු වෙන්න කායික මානසික නිකන් ප්‍රබෝධමත් ගතියක් එනට වඩා නිකන් අවදිමත් ගතියක් එනවා. සියුම් සංවේදනා වලට පවා නිකන් සිහියෙන් මේ මොහොතේ ඉන්න ගතියක් හැදේවි. ඒක ඉතින් වැඩිලා එන්න ඕනේ. යන විදිය හොඳයි. ඔහොම කරගෙන යන්න. වාතා 21 තෙරුවන් සරණයි. කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ කමඨහන්ට අනුව නිමිත්තක් නොගෙන සක්මන සිදුවේ. වට දෙක තුනක් යන විට කරවන්නේක් නැත ගමනක් සිදුවේ. ඇසින් කනින් නාසයෙන් හෝ දිවෙන් කිසිම අරමුණක් බල ගැන්වෙන්නේ නැති බව සිහියට අසුවේ. එහෙත් මදුරුවෙක් මැස්සේ කුහුඹුවන්ගේ දෂ්ට කිරීම වලින් සම සංවේදී වෙයි. විධානයක් නොමැතිව එයින් මිදීමට කය ක්‍රියාත්මක වෙයි. මෙහිදී සිතුවිල්ලක් එක්ක මෙසේ ක්‍රියාත්මක වෙනවාද
නොඇටෙහි. කරුණාකර මෙහි තත්ත්වය පහදා දෙන්න. බොහෝ විට සක්මනේදී තරම පැත්තකට හැරි ගමන සිදුවන බවත් යම් අවස්ථාවල කම්මැලි ස්වරූපයක්ද වෙයි. ගමන නැවතී සිටගෙන බලා සිටී. සමහර විට ඇස් දෙකද වැසී නිඳ ගිය ස්වභාවයක් දැනේ. ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන පරිදි නිඳ ගිහින් නැත, මැරිලා නැත, කය පවතී කියා සිහියට හසු වේ. එදිනදා කටයුතු සිත දිහා බලමින් කටයුතු කෙරේ. මෙසේ දැනගන්න පුළුවන් කායද කියලා. එතනින් වැඩේ විසඳ ගන්න පුළුවන්. ආ මහත්තයා. හොඳයි, තරන් සනයි. ඔව් මහත්තයා, ඉතින් දන්නවනේ මේ. එතකොට කොහොමද තොරතුරු? ස්වාමීන් අර මේ සක්මන සිදුවෙනවා ඒ විදිහටම. හරි. මේ ඒක අර දවසින් දවස අත්විඳින විදිහ වෙනස් වෙනවා වගේ තේරෙනවා. දවසින් දවස අත්විඳින විදිහ. අහහ. එක්ස්පීරියන්ස් එක වෙනස් වෙනවා. දැන් මුලදීම අර මේ කයම උඩට ඇදෙනවා වගේ, බෙල්ල උඩට යනවා වගේ. ඔව් ඒක දැන් නැහැ නේ. හරි. ඊට පස්සේ මේ අද් දෙක දඩ නඩු වෙනවා වගේත් තිබුණා. ගිය සැරේ මෙහෙ ආවට පස්සේ ඒකත් නැහැ. හරි. දැන් පොඩ්ඩක් අර මේ බෙල්ල මේ පැත්තට හැරිලා වගේ මම පැත්තට ගමන් කරනවා වගේ ගතියක් දැනෙනවා. හරි. ඒක තමයි දැන් ඊයේ දැනිච්ච එක. මේ මහත්තයා කියන්නේ දැන් අර සමහරවල් නවතින්න හිටනවා කියලා. ඔව්. කමක් නැහැ, ඒක වරදක් නැහැ. නැවතිලා නිකන් ඔහේ බලන් ඉන්නවාද? ඒකද වෙන්නේ. ඔහේ බලන් ඉන්න. හරි. අර මුලක් නැහැ, නිමිත්තක් නැහැ. හරි. එහෙම කොච්චර ඉන්න පුළුවන්ද? විනාඩි 10ක් 15ක්. 10ක් 15ක්. තව ඉන්න. කමක් නැහැ. ඒ කියන්නේ එතන අර නිමිති නොගන්නා තත්ත්වය හිත අඳුර ගන්නවා දැන්. එයා නිකන් ඒක එක්ස්ප්ලෝර් කරනවා. ඒක නිකන් තව තව ගවේෂණය කරනවා. වෙන්න දෙන්න. නිකන් සැහැල්ලුවෙන් ඉන්න. හිත නිකන් වද නොදී ඉඳීමක් ඔතන තියෙන්නේ. අර විවේක නිසිතන්, විරාග නිසිතන්, නිරෝධ නිසිතන් ඔසඟ පරිණාමය. මේක හැමතිස්සෙම යා විවේකයට හුරු කරන ගතිය. එයා ලව්ව මොකද සංස්කරණ කරවන්නේ නැහැ, නිකන් සැහැල්ලුවෙන් තියෙනවා. නිකන් ඔහේ බලන් ඉන්නවා, හැබැයි අරමුණක් නැහැ. ඊට පස්සේ එන දේවල් සම්බන්ධයෙන් තියෙන විරාගී ගතියක්. ඒවා ඔස්සේ යන්න දෙයක් නැහැ. ඊළඟට හිත නතර වෙලා නේද? හිතේ මුකුත් නැහැ, සිතෙල්ලක්වත් නැහැ. ආපහු සිතෙල්ල ගියා, අලුතයක් ආවේ නැහැ. එතකොට හිතේ නිදහසක් තියෙනවා. ඔන්න ඔය පැත්ත ගැන තේරුම් ගන්නයි තියෙන්නේ. එතකොට විවේකී ගතියක් තියෙනවා, එන දේවල් සම්බන්ධයෙන් විරාගී ගතියක් තියෙනවා, ආපේ එක ගියා අලුත් එකක් ආවේ නැහැ. මේ தත්ත්වය තුළ වාසය කරනවා, හිත නිදහසක් තියෙනවා. මුකුත් නැහැ, කොහෙවත් හිර වෙලා නැහැ. ඔන්න ඔක පවත් ගන්න දැන්. එතකොට පරයන්කදී මුකුත් මොනවාද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ. ඉන්නේම නැද්ද? පරයන්කේ අනේ වාඩි වෙලා මම ඇස් දෙක හැරකන බලන් ඉන්නවා. හිත දිහා බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. හරි. මේ ඒ වෙලාවටත් පොඩ්ඩක් හිමින්සරේ අර ඔළුව හිමින්සරේ මූ වෙනවා දෙපැත්තට. එක සැරයක් මෙහෙට ගිහිල්ලා මෙහෙට එන්න විනාඩි දෙකක් විතර යනවා. එහෙම ගිහිල්ලා එහෙම නිශ්චල වෙනවා. ආ. ඒ කියන්නේ කය නිශ්චල වෙනවා, අර ඔළුව පොඩ්ඩක් දෙපැත්තට ගිහිල්ලා. තුන් සැරයක් ගිහිල්ලා එහෙම නවතිනවා. හරි. එතකොට ඔහේ බලාගෙන ඉන්නවා. හරි. කමක් නැහැ. හිටිකමම්ම සිතිවිලි එන්න ගන්නවා. හරි. ඒ වෙලාවට අර ඉරියව්ව වෙනස් කරනවා. ඒ කියන්නේ ආපුදෙන් හැබැයි සිතුවිලි ඒම කරදරයක් කරගන්නත් එපා. ඒවා ආපුදෙන්. ඒ කියන්නේ තව තව සුද්ධ වීමක් නේ තියෙන්නේ. සිතුවිලි එනවා. සිතුවිලි ඇවිල්ලා මමෙක් පෝෂණය කරන්න හදනවා වගේ හැඟෙන්නේ නැද්ද? නෑ. ඒක සිතුවිලි අර මේ කියන්නේ අර තේරුමක් නැති, ඒ කියන්නේ මතකේවත් හිතින් නැති සිතුවිලි යන්නේ ඒ වගේ තමයි. ඒව දෙන්නේ. හා එහෙමනම් ඉතින් අතල දාන එක ලේසියිනේ. හරි. එදිනදා කටයුතු වල මොනවද කරන්නේ? එදිනදා කටයුතු වලදී ස්වාමීන් වහන්සේ දැන් වත්ති පිටිය වැඩක් කරත් දැන් වෙහෙස වුණාම නවතිලා ඉන්නවනේ. ඒ වෙලාවට අර සක්මන් කරලා නැවතිලා ඉන්නා වගේ මේ බලාගෙන ඉන්නවා. ඉන්නවා. ඒකත් අර සක්මන් කරලා ඉවරුනහම අර නිකන් සමාධිය චාර්ජ් වෙනා වගේ එකක් වෙනවනේ. ඒ ගතියම එනවා අර වැඩ කරලා. අර වැඩෙත්. ඒක තමයි. වැඩ කරද්දි හිත හිස්ස තියන් කරන්න පුළුවන්ද දැන්? පුළුවන්. ඒ වැඩේ විතරයි. රයිට්. ඒ වැඩේ විතරයි. දැන් බලන්න ඒ කියන්නේ අපේ හිතේ පැහැදිලි බව වැඩි වෙන්න ඕනේ. දැන් ඔතන අපිට වෙන්නේ හිතන් දැන් මහත්තයා කණ්ණඩියක් දාන්න ඉන්නේ. දැන් කණ්ණාඩියේ හිතන්නකෝ පැල්ලමක් තියුණා කියලා. එතකොට අපිට පැල්ලම හරහානේ එළිය පේන්නේ නේද? එතකොට අපිට හිතන්න මේ පැල්ලම කහපාට නම්, එතකොට එළියත් විතර අපිට කහපාට වෙලයි පේන්නේ නේද? එතකොට පැල්ලමට සාපේක්ෂව තමයි අපි එළිය දැක්කේ. හිතන්න දැන් මහත්තයා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කණ්ණාඩි පිහ දැම්ම කියලා. එතකොට කණ්ණාඩි දාන් ඉන්නවද කියලාවත් මතක නැහැ නේ අන්තිමට. නේද? එපමණකට මේක හොඳ පැහැදිලි පැත් දැක්මක් බවට පත් වෙලා. එහෙනම් අපේ හිතෙත් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි විවිධාකාර දේවල් ඔළුවේ දාගෙන, සිතුවිලි දාගෙන, ඊළඟට අපේ ෘජු අර්ජුකම් මේක අසර දාගෙන, තව සංඥා මේක ඔබාගෙන මේ හරහා තමයි අපි ලෝකේ දකින්නේ. දැන් හැබැයි පොඩ පොඩ මේ ඔක්කොම නිකන් හැලිලා යනවා නේද? හැල්ල ගියාම නිකන් පිරිසුදු හිතක්. පිරිසුදු හිත බව, පිරිසුදු හිත හරහා දැන් පේනවා. ඒතර හැබැයි කෙනෙක් පුජ්‍යලයේ මොහක්කක් දෙයක් නෑ, නිකන් පෙනීමක් නම් දෙනවා. නේද? මේ පෙනීම හරහා අපි කෙනෙක් හදන්න නැතු ඉඳීමක්. පෙනීම හරහා මම කියා ගන්න නැතු ඉඳීමක්. ඔන්න ඔය පැත්ත තමයි දැන් අපි දිනු කරන්න තියෙන්නේ.
ඉතින් සා වැඩ වැඩපළේ ත්‍රෙදෙන්න. මොකද ඔතෙන්දී අපි නිකාං ඔහේ ඉඳගෙන හින්දීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මොනවා මොනාරි වැඩපළක් කරනවා වැඩ අස්සේ බලනවා හිත දැන් කොහොමද? හිතේ අර ශාන්ත ගතිය තියෙනවද? හිත කියවන්නේ නැද්ද? හිත ප්‍රපංච කරන්නේ නැද්ද? නිශ්ශබ්දද? නේද? හිතේ පැහැදිලි ගතිය එහෙම තියෙනවද? මේ වැඩේ කරද්දිත්. ඒවැය තමයි දිනු කරන්න තියෙන්නේ. හරිද? හොඳයි. පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ අර සක්මණේ කරනකොටත් අර සක්මණේ කෙරවලට යන්නේ නැතුව මගින් හැරිලා එනවා. ඒතර එතන මෙතන වටේ කරගෙන අර නිකන් අර මොලේ වැඩ කරන්නේ නැතුව ළමෙක් වෙවිද්ද උනෝ වගේ අන්න එහෙම ගතියක්. එහෙමවද? ඒ කියන්නේ එතන ආයි සමාධි පැත්තට ගිහිල්ලා. ඒක දැන් සතියකට විතර උඩදී. ඔව් එහෙම වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ අපි දැන් ඔය මහත්යාගේ තියෙන වෙනම විශේෂ පැත්තක් වෙ තියෙන්නේ. ඒ කියන්නේ අපි හරි කලාතුරකින් ඕක වෙන්නේ. يعني මේ يعني ඕන්ට වඩා සමාධිය ඔඩු දෙවුවොත් ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ නිසා ඒකට ඉඩ දෙන්නේ නැතුව ටික හැමතිස්සම තමන්ගේ අතේ කන්ට්‍රෝල් එක තියාගන්න. සමාධිය ගැන මම මේ කියන්නේ. අර කය නිකන් එයාට ඕන විදිහට හැසිරෙන ගත්තොත් පොඩ්ඩක් නවත්ත ගන්න. නාසලනුව දාන්නයි තියෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ එතකොට අනිමිත්ත සමාධිය කියන එකත් ලෞකික සමාධියක්ම නේද? ඒවයි තමයි ඉතින් විස්තර තියෙන්නේ අතරම. අපි අනිමිත්ත தත්ත්වය තුළ ඉන්න තමයි අපි තුල කෙලස් දුරවීමක් වෙන්නත් තියෙන්නේ. එතකොට අපිට ඒකේ මුල් අවස්ථාව අපිට එක පාටම කියන්න බෑ මේවා මේ ලෝකෝත්තර දේවල් කියලා. නමුත් ඉතින් බොහොම දිගට වඩන්න තියෙන්නේ. මොකද එතනදී අර අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හරහා සත්පුජ්‍යල භාවය දිය වෙලා ගිහිල්ලා මමයා කියා ගන්න දෙයක් ලොකුවට නැති වෙලා අන්න ඒ වගේ පැත්තේ යනවා නම් හොඳයි. ඒවා තමයි දියුණු වෙන්න තියෙන්නේ. කියන්නේ නිමිති නොගන්න බව තුල කෙලස් ඇති වෙන්න බෑ. එතකොට නිමිති නැහැ නැස්නම් නිමිති නැත්නම් කෙලසුත් නැහැ. හා හරි ස්වාමීන් වහන්සේ දැන් ඇස කන දැන් දිවනාසය කියන්නේ කොහොමත් ක්‍රියාත්මක නැහැ වෙලාවට ඇස කන දෙක අරමුණු ගන්නේ නැහැ කියන තත්ත්වයට ආවත් නෑ එහෙම හැබැයි එහෙම අරමුණු නොගෙන සිටීමක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන් අරමුණු බලගන්නේ නැහැ ඔහේ ඉන්නවනේ දැන් ඒ වගේ ඒ වුණාට දැන් හැමත දැනෙන දේවල් හොඳින් දැනෙන්නත් ඒක ප්‍රතිචාර දක්වන එකත් ඒතකොට පරස්පරයි වගේ තේරුණා ඒකයි ස්වාමීන් වහන්සේ නෑ මම නම් කියන්නේ දැන් ඇහැට පෙනිද්දෙන් හැබැයි හිත ඉන්න විවේකීව ඒකනේ අපි කරන්නේ නැතු ඇස් දෙක පියාගෙන ඉන්නව නෙමෙයි දැන් මහත්තයා සක්මනේ ගිහිල්ලා ඔන්න නතර වුණා ඉතින් නතර වෙලා හැබැයි ඇස් දෙක අරන් ඉන්නේ හැබැයි ඇහැට ඇහෙන් පේන දෙයට යන්න හිතට උවමනාවක් හිත ඉන්න විවේකීව ඒතොර ඒ කියන්නේ අපිට පෙනිද්දෙනේ අපි මේක ලබලා තියෙන්නේ නේද ඒතොර ඒ වගේමයි සද්ද ඇහෙනවා ඇහෙන දෙයත් එක්ක යන්න හිතට උවමනාවක් නැහැ ඒ වගේම එහෙනම් දැන් පාදෙටත් දැනෙනවා දැන් මං සක්මනේ උඩ ඉන්නේ පාදෙටත් දැනෙනවා හැබැයි ඒකට යන්න හිතට උවමනාවක් නැහැ. ඒ නිසා හැමට උනත් දැනුණයි කියන එක ප්‍රශ්නයක් වෙන්න බෑ එතකොට. ඒ නිසා අර බාහ්‍ය සාවිනාසර කීප එක තමයි අපි මතක් කරගන්න තියෙන්නේ. මේ කොහෙවත් එතකොට අපි කෙනෙක් තනා ගැනීමක් පුජ්‍යල භාවයක් තනා ගැනීමක් නැහැ. හැබැයි දැන දැන වාසය කරනවා. සුවසේ වාසය කරනවා දැනුවත්ව. කොහෙවත් හිත පිහිටලා නැහැ. අරමුණකුත් නැහැ. ඔක් කරන්න. හොඳයි හොඳයි. මොහොත සාවිනතර දැන් මම පටන් අරගෙන අවුරුද්දයි පිට ඇවිල්ලා මේ අර කයේ වුණත් අර සංසුන්කමක් ඒ වගේ දෙයක් දැනෙනවා. අර කටිසරකමක් තිබිච්ච එක නැහැ වගේ. කයනොත් තැම්පත් වෙලා වගේ එකක්. හරි. කමක් නැහැ. හිතේ තැම්පත් භාවය තමයි අවශ්‍ය. කය දිව්වත් හිත නැවතිලා නම් අන්න හරි. දුවල බලමු. හොඳයි හොඳයි. හරි. අවසාන වාර්තාව. හරි හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මම මෙම භාවනා වැඩසටහනට සහභාගී වන පළමු වන අවස්ථාවයි. මීට කලින් නිවසේදී මම සක්මන් භාවනාවත් පරයන්ක භාවනාව පුරුදු කළෙමි. සක්මන් භාවනාව මම ලනුපැදුරක් නොමැතිව ටයල් පොළවේ පුරුදු කළෙමි. එවිට මට පාද දෙකේම යටිපතුලේ කුමක් හෝ දෙයක් ඇලී ඇති බව වැටහුණි. ලනුපැදුරේ එවන්නක් නොදැනුනි. නදනන අතර ලනුපැදුරේ මුළු යටිපතුලම ස්පර්ශ වන බව අත්දකිමි. මේ ගැන කරුණාවෙන් පහදා දෙන්න. චුට්ටක් අන්තිම වාක්‍ය කියන්න. ලනුපැදුරේ එවන්නක් නොදැනුනි. නදනනු අතර ලනුපැදුරේ මුළු යටිපතුලම ස්පර්ශ වන බව අත්දකිමි. මේ ගැන කරුණාවෙන් පහදා දෙන්න. ඔයදි කමක් නැහැ. ඒකට නම් ගැටලුවක් නැහැ. ඉතින් අපි ටයිල් පොළවේ දැනෙන විදිහටම නෙමෙයි ඉතින් ලනුපැදුරේ දැනෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ විවිධත්වයක් තියෙනවා. අපි මේ විවිධත්වේ බාර ගන්නයි තියෙන්නේ. හරි. එමෙන්ම පරයන්ක භාවනාව කරන විට එකම ඉරියව්වේ වැඩි කාලයක් පවත්වාගෙන යාමට මට නොහැකිය. එයට හේතුව කකුල් සහ හන්දිවල ඇතිවන වේදනාවයි. එය වේදනාවක් කියා මෙනෙහි කළත් එය නැති වී නොයයි. මම භාවනාවට ආධුනිකයෙක් නිසා ඇතිවුණු දෙයක්ද? තවදුරටත් භාවනා කරන වේලාව වැඩි කිරීමෙන් මෙය මගහරවා ගත හැකිද? ඕක හිමීට හැදෙයි. එකපාරට කලබල වෙන්න එපා. මොකද මේ කය තාම හුරු නැහැ. අපිට මේ පරයන්ගෙන් ඉන්නවා කියලා එරමිනි ගොතාගෙන ඉන්න තාම ඉතින් හුරු නැහැ.
ඒ ගැන එච්චර බය වෙන්න එපා. ඉතින් පොඩ පොඩ ඔක හැදලා එවි. හිතන්න දැන් අපිට ඉරියව වෙනස් කරන්න නැතුව විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් ඒ ගැන සතුටු වෙන්න. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ හැබැයි 11ක් ඉන්න උත්සාහන්ත වෙන්න. ඒක පාටම දැන් 10ෙන් නවත්තන්න එපා. ඊළඟට බලන්න උත්සාහන්ත වෙලා දැන් 10 නම් මට කරගන්න පුළුවන්. දැන් නම් ඔන්න 10ක් පහ වුණා. දැන් හැබැයි ඔන්න වේදනාව එනවා. හැබැයි මට පුළුවන් පොඩ්ඩක් අල්ලන් ඉන්න තව විනාඩියක්. 11 දැන් කරගත්තා. ඉතින් ඒ වගේ පොඩ පොඩ මේක ඇදගෙන යන්න. එතකොට පොඩ පොඩ ඔක හැදිලා එවි. මම හිතනවා මේ ලියන කෙනා උඟාක් වයසක කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා තරුණ කාලේ ඕක හදාගන්න පුළුවන්. හොඳයි. එච්චරයි නේද? හොඳයි. අපිට ලැබිච්ච වාර්තා එපමණයි. මම හිතනවා වෙන කාටවත් වාචිකව කතා කරන්න දෙයක් නැහැ කියලා. නැහැ නේද? තියනවද? නැන්නේ. හොඳයි. එහෙනම් අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඔව්, මුකුත් තියනවද? හරි. අපි අපේ ධම්ම කුසල සායනාසේ වඩනවා ධර්ම දේශනාවට. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.